හරි දරුවනි පුතාලා හැමෝටම සුබ සැන්දෑවා මාව ඇහෙනවද දරුවනි ඔබට මාව ඇහෙනවද දෙපාර 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 දැන් හරි දැන් හරිනේ හරි සර් හරි සර් එහෙමනම් අපි ගී සතියේ පුතේ භාගපාඩම තමයි සාකච්ඡා කරේ මම ඕගොල්ලන්ට භාගපාඩම තුල අවසානයේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන ආකාරය පිළිබඳව දුවල පුතාවල දැනුවත් කරා. එහෙම නේද? හ්ම්? අපි ඔලොල් ප්‍රශ්නිකුත් කරා නේද පස් මේ භාගපාඩමේදී. ඔව් සර්. එතකොට ඔගොල්ලෝ අභ්‍යාස හැදුවද? අභ්‍යාස? ඔව් සර්. ඔව් සර්. අභ්‍යාස හැදුවා. එතකොට ගැටලු තැන් තියෙනවද? නෑ සර්. හ්ම්? ගැටලු නෑ. WhatsApp ग्रूप मे मोहते मे मोहते पाठ में युना पास अवस्थाव देनवा ඒ ගෲප් එකට තමන්ගේ පිළිතුරු දාන්න. තේරුණාද? ඒ පිළිතුරු දාන්න ඊට පස්සේ අපි ඒවයි ඔගලන්ටම බලන්න පුළුවන් ඉතින් පොදුවේ පිළිතුරු ලැබිලා තියෙන විදිහ අනුව වෙනස්කම් තියෙනවා නම් අන්න ඒ වෙනස්කම් හරියට හඳුනගෙන අපි ඒවා සාකච්ඡා කරන්න ඕන. පැහැදිලිද? එහෙනම් මම දැනට ඔබට අවස්ථාව දෙන්නේ ගෲප් එකේ තාම දාන්න මේ තොරතුරු මොකද මේ දැන් පාඩමට බාධාවක් වෙන හින්දා මොකද අද අපි සාකච්ඡා කරන්න ඉතාමත්ම වැදගත් තව මාතෘකාවක් මේ නමේ පන්තියේදී අපි කතා කරන මාතෘකා ගත්තොත් පුතේ ඉතාමත්ම වැදගත් ඒ වගේම ඉදිරියේ සාමාන්‍ය පෙළ විභාගයට මේ විෂය කරුණු ඍජුවම බලපානවා එහෙනම් ඔබ මනස එක අරමුණක තියාගෙන ඉතා පහසු තැනක මේ කාර්යය සඳහා යෙදිලා ඉන්න ඕන. නිදහස් තැනක් වෙන්න ඕන. ඔබට බාහිර සාධක නැත්තම් බාහිර සද්දබද්ද තියෙන්න බෑ. ඒ මොනවා තිබුණත් ඔබට සංවර වුණේ නැත්තම්. දැන් මම මෙතන එක්කෙනෙක්ව තාම පන්තියට ගත්තේ නෑ. මම මෙයාව මුලින්දම් දැක්කේ මේ ස්ක්‍රීන් ෂෙයා කරන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එක ඉල්ලනවා මගින්. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් අවශ්‍ය නැහැ. තමන් මේ සම්බන්ධතාවයේ ඇති කරගත්තට පස්සේ වෙන දේවල් මේකේ අතදා බලන්න වෙන දේවල් කරන්න යන්න ඕනේ නැහැ. අවස්ථාව දෙන්නම් අවශ්‍ය වුණොත් ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්න නේ. එතකොට එහෙම ඔබට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් මයික් එක මියුට් කරලා නේ. නැත්නම් ඔබ ඒක මයික් එක ඔෆ් කරලා තියා ගන්න ඕන. වීඩියෝ කැමරා දාන්න අවශ්‍ය නැහැ නේ. මම ඔබට මෙතන වීඩියෝ කැමරා කිසිම හේතුවක් නැහැ දාගන්න වියුත්තේ මේ විෂය කරුණුත් එක්ක සම්බන්ධ වෙලා මේ පැය දෙක අර්ථවත්ව ගත කරන එක. මොකද දෙපාර්ශවයෙන්ම මේ සඳහා කාලය සහ මුදල් වැය වෙනවා. ඔබ දන්න ඔබේ අම්මා තාත්තා දුක්මහන්සි වෙලා හම්බ කරන සල්ලි තමයි ඔබ උදේ වියදම් කරන්නේ. නැතුව මේ ඩේටා නිකන් දෙන්නේ නැහනේ. ඒ වටත් වියදම් දරන්න වෙනවා දෙමව්පියන්ට. මාත් එහෙමයි. මාත් මේ ඒ සඳහා මුදල් සහ කාලය සහ සූදානම් මේ හැම පැත්තම අපි කැප වෙලා තියෙන්නේ. අපේ අත්දැකීම් එක්ක තමයි පුතාලත් එක්ක මේ දැනුම හුමාරු කරගන්නේ. ඒින්ද බුද්ධිමත් දරුවෝ විදිහට මේ කාරණාවේදී තමන්ගෙන් වියුතු යුතුකම හරියාකාරව ඉටු කරන්න පුතේ. එතකොට ඔබට කවදාවත් අසාර්ථක වෙන්නේ නැහැ. මේ විෂය තුල ඔබ හොඳ දක්ෂේ ප්‍රවීණයෙක් බවට පත් වෙයි.
ඕන ප්‍රශ්නයක් ඔබට අහන්න පුළුවන් විෂය කන්න සම්බන්ධ. එහෙමනම් දැන් අපි අද සාකච්ඡාව ආරම්භ කරන්න පුතේ. අපි අද සාකච්ඡාව වෙන්නේ ප්‍රතිශතත් එක්ක. නේ? ප්‍රතිශත පාඩම පිළිබඳව තමයි ඔබ ඔබත් එක්ක අද මම සාකච්ඡා කරන්නේ. පාඩම් මාතෘකාව ප්‍රතිශත උනාට මේක අපේ ජීවිතේ නැත්නම් අපේ ඉදිරියදා ක්‍රියාකාරකමේ නැත්නම් ප්‍රායෝගිකව අපිට මේක භාවිතා වෙන විශේෂ කාරණාවක්. ඒකයි අපේ ආයෝගික භාවිතයේ ගත්තොත් එදිනදා කටයුතු වලදී පුතේ මේ කියන ප්‍රතිශත භාවිතය අපිට නිතරම මුණ ගැහෙන දෙයක්. දැනට ඔබ සමාජගත වෙලා නැහැ. ඒ කියන්නේ ඔබ වගකීම්, ඒ කියන්නේ වෙළඳ පොලේ බොහෝ දේවල් මිලදී ගැනීම විකිනීම සිදු වෙන්නේ නැහැ. නේ? නමුත් ඔබේ අම්මා තාත්තට මේ පිළිබඳ හොඳ අත්දැකීමක් තියෙනවා. මොකද අපි බැංකුවකට ගියත් වෙළඳ පොලේ සැරිසරුවා අපිට මේ ප්‍රතිශත සම්බන්ධ වෙනවා ප්‍රතිශත සම්බන්ධ වෙනවා ඉතින් පාඩම ආරම්භයේ මා ඔබට මේ ප්‍රතිශතවල විෂය නිර්දේශයේ තුල මේක විහිදුණු ආකාරය පැහැදිලි කරොත් ප්‍රතිශත සංකල්පයේ පුතාලට උගන්වන්නේ පුතේ හතේ පන්තියේදී හත ශ්‍රේණියේදී මොකද මේ ප්‍රතිශත සම්බන්ධයේ ප්‍රතිශත කාරණාව කතා කරන්න නම් භාග සංකල්පයේ පුතාලගේ හිතට යන්න ඕන භාග. ඉතින් භාග ගැන අපි 6 පන්තියේදී 5 පන්තියේදී සාකච්ඡා කරලා ප්‍රතිශත සංකල්පයට අපි එන්නේ පුතේ 7 පන්තියේදී. නේ? ප්‍රතිශත සංකල්පයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ 7දී. ප්‍රතිශතයක් යනු කුමක්ද කියලා පුතාලගේ හිතට ඒත්තු ගන්නවන්නේ 7 පන්තියේ මේ සංකල්පය. ඊට පස්සේ අපි 8 පන්තියට එනවා 7 පන්තියේදී ප්‍රතිශත සංකල්පය හඳුනා ගැනීමත් සමග 8 පන්තියේදී අපි ප්‍රතිශතයේ ප්‍රතිශත සම්බන්ධ ගණනය කිරීම පිළිබඳව පුරුදු පුහුණු වෙනවා ප්‍රතිශත සම්බන්ධ ගණනය කිරීම පිළිබඳව පුරුදු පුහුණු වෙනවා පුතාලට මතකයි එතකොට අපි භාගයක් ප්‍රතිශතයක් කරන්නේ කොහොමද ප්‍රතිශතයක් දශමයක් කරන්නේ කොහොමද දශමයක් අනුපාතයක් කරන්නේ කොහොමද අනුපාත භාග මේ අතර පරිවර්තනයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නවා මොකද පුතේ මේ අවස්ථාවන් අතර සහසම්බන්ධය ඔබ දන්නේ නැත්නම් මේහා සම්බන්ධ කරගෙන අපිට ගැටලු විසඳීම නිවැරදිව කරන්න බෑ අපි ගැටලුවක් විසඳීමට නම් ඒ ගැටලුව විසඳීමට අවශ්‍ය කරන විෂය මූල ධර්ම ඔබ හොඳින් ග්‍රහණය කරගෙන තියෙන්න ඕන. හරියට රසවත් ව්‍යංජනයක් රසවත් ආහාරයක් පිළියෙල කරන්න නම් ඒකට අවශ්‍ය කරන අඩුම පුඩුම ටික තිබුණටත් මදි ඒවා නිවැරදිව යොදා ගනිමින් මේ දේ සාර්ථකව ගොඩනගන්න ඔබට පෙර අත්දැකීම් සහ මේ ද්‍රව්‍ය සියල්ල අවශ්‍ය වෙනවා. ඒ සියල්ලගෙම සංකලනයකින් තමයි අපිට හොඳ ප්‍රතිපලයක් ගොඩ නැගෙයි. ගණිත කියන විෂයේ තියෙන තව විශේෂත්වයක් තමයි මේක පොඩ්ඩක් දැනගෙන පුතේ අපිට ගැටලුවක් සම්පූර්ණයෙන් විසඳන්න බෑ. මේ පොඩි දෙයක් දැනගෙන ගැටලු විසඳන්න බෑ. ගැටලුවක් විසඳනකොට පුතේ විෂය කාරණා ගණනාවක් මේකට සම්බන්ධ වෙනවා. ඔබට ඒක කාලානුරූපව අත්දැකීම් එක්ක පුතාලට මේක අවබෝධ වෙයි ඉදිරියේදී. 9-10 පන්තිවලදී. ඉතින් මේ කරුණුත් එක්ක තේරුම් ගන්න මේකේ වැදගත්ම වෙන්නේ මේ කරුණු අවබෝධ කර ගැනීම හා ධාරණය කර ගැනීම එක දෙවෙනි එක භාවිතය. හොඳ භාවිතයක් තියෙන්න ඕන. හරි. මම පුංචි පෙර දැනුම මතක් කිරීමක් එක්කම මේ කොටසට ආරම්භය ගන්නම්. දුවේ පුතේ අපි පෙර දැනුම ගැන අපි මෙතන මතක් කරගෙන යමු. ඔන්න හොඳට බලා ගන්න මම මතක් කරගෙන යනවා. පුතාලට තියෙන්නේ හොඳින් අහගෙන ඉන්න යම් තැනකදී නොතේරුනොත් ඒ මොහොතේම ඒක ප්‍රශ්න කරලා විසඳගෙන යමු. මේ ඔක්කොම මම මේ කතා කරන්නේ පුතේ පෙර දැනුම ඔබ පෙර ඉගෙනගෙන තිබුණු දේවල්. පෙර දැනුම ඉගෙනීම කියන්නේ
දන්නා දේ නොදන්නා දේ සොයාගෙන යෑමක් අපි මේ කරන්නේ. එහෙමනම් පළවෙනිම ප්‍රශ්නේ තමයි මම ඔබට යොමු කරන්නේ. එතකොට ඔබ හිතේ උත්තරයක් ගොනු කරගන්න මම මේකට ඔබව සක්‍රියව දායක කරගන්නවා. පොදු උත්තර ටිකක් ගන්නවා අඩුයි. නම් කරලා අහඹු ලෙස මම ඔබෙන් උත්තර ගන්නවා. එතකොට නොපැකිලිව දුවේ පුතේ ඔබ උත්තර දෙන්න ඔබ තුල ඔබ ගැන ආත්ම විශ්වාසයක් ඇති කරගන්න ඔබ කාටවත් නොහැකි නෑ අපිට නොහැක්කක් නොමැත කියන කාරණාව මත ඔබේ හිතේ තියෙන උත්තරය නොබියව ප්‍රකාශ කරන්න ඒක වැරදි නම් අපි ඒක නිවැරදි කරගමු නිවැරදි නම් අපි ඒක අගය කරගමු හරි රයිට් එහෙමනම් මගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ සරලම ප්‍රශ්නය ප්‍රතිශතයක් යනු කුමක්ද කියන කාරණාව ගණිතයේ මේ ප්‍රතිශතයක් යනු කුමක්ද ඔන්න ඕක තමයි අපි ඉස්සෙල්ල විසඳගන්න ඕනේ දුල පුතාලාගේ නංගියෙක් මල්ලියෙක් ඇවිල්ලා තව ඉදිරියේදී නේ ඔබෙන් අහුවොත් එම අයියේ අක්කේ ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද කියලා ඔබට උත්තරයක් තියෙන්න ඕන නේද ඒ විතරක් නෙවෙයි එහෙම ඇහුවත් නැතත් ඔබ ළඟ මේකට උත්තරයක් හිතේ ගොනු වෙලා තියෙන්න ඕන දැන් ඉතින් ඔය අටේ පොත් හරවල බලන්න යන්න එපා හතේ පොත් හරවල බලන්න යන්න එපා ඒව පොතේ පොතේ ඒක තියෙයි පොතේ ලිව්වට මදි ඒවා ඔබ මතකේ රඳව ගන්න ඕන පොතල ලියන්නේ ඒව නැවත බලන්න ඉතින් ඔබ මං හිතනවා මේ කාරණාව පිළිබඳ පිළිතුරක් ඔබේ හිතේ ගොනු වෙලා ඇති කියලා එනම් මගේ මේ ප්‍රශ්නේ යොමු කරන්නේ මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ බිනෙත් පන්සිලු පුතාට බිනෙත් මට උත්තරයක් දෙන්න බිනෙත් බිනෙත් පන්සිලු ඔබේ අවස්ථාව ඉක්මනින් ගන්න පුතේ තව කෙනෙක්ගේ අවස්ථාව නැත්තම් බිනෙත් යම් භාගයක් සීයේ ආකාරයෙන් දැක්වීම අවුඩම්මට පැහැදිලිව කියන්න යම් යම් සංඛ්‍යාවක් 100න් කීයද යන්න දැක්වීම යම් සංඛ්‍යාවක් 100න් කීයද යන්න දැක්වීම යම් සංඛ්‍යාවක් 100න් කීයද යන්න දැක්වීම පොඩි පරස්පර බවක් දැනෙනවා යම් සංඛ්‍යාවක් 100න් කීයක්ද යන්න බව දැක්වීම හරි කමන්නේ පුතේ ඔයා උත්තර දුන්නා ඒක මම හරි අගේ කරනවා ඔයාගේ උත්තරේ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් අපි පස්සේ සාකච්ඡාව අවසානයේ මේක ගොනු කරගමු ආ රයිට් මෙන්න ඊළඟ අවස්ථාව මේකටම මට උත්තරේ දෙන්න අමායදුව අමායා අමායදුවට අවස්ථාව යම් භාගයක් හෝ දශම සංඛ්‍යාවක් 100න් පංගුවක් ලෙස දැක්වීම භාගයක් හෝ දශම සංඛ්‍යාවක් සීයෙන් පංගුවක් ලෙස දැක්වීම. එතකොට මෙතන මට පොඩි ප්‍රශ්නයක් එනවා මායදුව මේ පූර්ණ සංඛ්‍යාවක් එතකොට ඔය කරන්න ඔය වැඩේ කරන්න බැයිද? පූර්ණ සංඛ්‍යාවකදී ඔය වැඩේ කරන්න බැයිද කියලා. ඒකට ඔයාට උත්තරයක් තියෙනවද? එතකොට පූර්ණ සංඛ්‍යාවක් මේ සීයෙන් පංගුවක් ලෙස දක්වන්න බැයිද? එතකොට අනුපාතයක් සීයෙන් පංගුවක් ලෙස දක්වන්න බැයිද? එතකොට මිශ්‍ර සංඛ්‍යාවක් සීයෙන් පංගුවක් ලෙස දක්වන්න බැයිද? හරි, අපි බලමු. තවත් ඉදිරියට යමු. ඊළඟට මම අවස්ථාව දෙන්නේ විවෘතව ඔබට ආරාධනාවක් දෙනවා මුලින්ම උත්තරේ දෙන්න කැමති පුතා ඔහුගේ උත්තරේ දෙයි. කවුද මේකට උත්තරේ දෙයි? සර්. ආ කියන්න. නමස් කියන්න කියන්න. යසස් ආ යසස් යසස් කියන්නේ බලන්න පූර්ණ සංඛ්‍යා භාග දශම අනුපාත මිශ්‍ර සංඛ්‍යා ආදී සියලුම සංඛ්‍යා 100 පංගුවක් සම්පූර්ණක 100 පංගුවක් ලෙස දැක්වීම පශ්චාත්යක් ලෙස දැක්වීම ඒ කියන්නේ මම මෙතන ලියුපු ටික ඔයා කියාගෙන ගියානේ එහෙමද ඕනෑම සංඛ්‍යාවක් පශ්චාත්යක් ලෙස දැක්විය හැකියි ඕනෑම සංඛ්‍යාවක් ප්‍රතිශතයක් ලෙස දැක්විය හැක
එතකොට මූල දෙක එහෙම එව දන්නේ නැහැ තාමනේ ඔව් එහෙනම් පුතේ ඔයගොල්ලන්ගේ පිළිතුර තුල මේකේ පිළිතුරේ යම් සැබැදියාවක් සම්බන්ධයක් තියෙනවා සරලව අපි කිව්වොත් ප්‍රතිශතයක් කියන්නේ පුතේ ප්‍රතිශතයක් කියන්නේ හරය හරය සියවන භාගයක් හරය සියවන භාගයක් ප්‍රතිශතයක් ලෙස අපි හඳුන්වනවා ප්‍රතිශතයක් වේ හරය සියවන භාගයක් දුවේ පුතේ ප්‍රතිශතයක් කියලා අපි හඳුන්වනවා ඒකේ අපිට මේ ඕ සංඛ්‍යා භාග දශම ඒව ගැන කතා කරන්න දෙයක් නැහැ හරය සියවන භාගයක් එයා ප්‍රතිශතයක් මම ඔබ දැන් පැහැදිලි කරලා දෙන්නම් මේ අපි හතේදි කතා කරා ඔව් කියන්නේ මේකේ රෙකෝඩ් එක දානව නේද ඔව් ඇයි එහෙම කිව්වේ නැස අපිට ඉස්කෝල විභාගේ හා රෙකෝඩින් එක කරනවා සම්පූර්ණ වුණොත් මම දාන්නම් හරි එතකොට පුතේ ඔන්න බලන්න හරය සියවන භාගයක් තමයි ප්‍රතිශතයක් කියන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ. ඔන්න හොඳට බලන්න. ඕගොල්ලෝ අර කියපු සංඛ්‍යාව සියල්ලම මම මෙතනට ගන්නවා සංඛ්‍යා වර්ග. ඔන්න දෙක පූර්ණ සංඛ්‍යාව. මෙයාව මට ලියන්න පුළුවන් පුතා භාගයක් විදියට. මං දෙක යටින් එක දාන. එකෙන් දෙක. එකෙන් දෙකයි කියන්නේ දෙකයි. එහෙමනම් මම මේක හරය සිය බවට පත් කරනවා. කොහොමද හරය සිය බවට පත් කරන්නේ? මම මේකේ මේකේ මම හරයයි ලවයයි දෙකම ගුණ කරනවා පුතේ 100ෙන්. මෙයත් 100ෙන් ගුණ කරනවා මෙයත් 100ෙන් ගුණ කරනවා. එතකොට පුතා මෙතන එනවා 200 මෙතන එනවා 100. දැන් හරයේ 100 වෙන භාගයක්. එතකොට පුතේ මම මෙයාව ලියනවා මෙන්න මෙහෙම 200 ගුණ කිරීම 100ෙන් 1 කියලා. 100ෙන් 1 ඒවා 200ක්. 100ෙන් 1 ඒවා 200ක්. අන්න පුතේ මම මොකද කරන්නේ දැන් මෙන්න මේ 100ෙන් 1 වෙනුවට දුවේ පුතේ මම ප්‍රතිශත සංකේතය යොදනවා. ප්‍රතිශත සංකේතය යොදනවා. 100ෙන් 1 වෙනකොට තමයි ප්‍රතිශත සංකේතය යෙදුවේ. මේක දෙක වුණාට මෙතනදී අපි කියන්නේ 100ට 200යි කියලා. දෙක වුණාට 100ට 200යි. මෙන්න හරය 100 වෙන භාගයක් බවට පත් වුණා. හරය 100 වෙන භාගයක්. එතකොට ඒක ප්‍රතිශතයක් විදිහට ලියුවා. මෙන්න තව අවස්ථාවක් බලන්න. ඔන්න හොඳට බලන්න. ඔන්න මට ඉඳ ගන්න ඕනිද මම මේ කොටස මෙතන මකනවා ඔන්න හොඳට අවධානය යොමු කරන්න දැන් මම මෙහෙම ගන්නවා මම ගන්නවා දශම ගාන 0.3 0.3 0.3 කියන්නේ පුතේ පුතාලා ගන්නවා මෙයා භාගයක් විදිහට ලියන්න පුළුවන් 10 න් 3යි 10 න් 3 මට හරය 100 කරගන්න පුළුවන් හරය 100 කරගන්න නම් මම මෙයාගේ මොකද කරන්න ඕනේ මෙයාගේ හරයයි ලවයයි දෙකම ගුණ කරනවා 10 මොකද්ද මගේ අභිප්‍රාය හරය 100 කරගන්න ඔන්න හරය 100 වුණා 3 10 30 එතකොට දුවේ පුතේ 30 ගුණ කිරීම 100 න් 1යි 100 න් 1යි 100 න් 30 කියන්නේ 100 න් 1 ඒව 30යි එහෙමනම් මට දැන් මේක ලියන්න පුළුවන් නේද අර ප්‍රතිශත සංකේතයේ මෙතන යොදලා කීයද පුතේ 100ට 30යි කියලා ලියන්න පුළුවන් දශමයක් ප්‍රතිශතයක් බවට පත් වුණා හැබැයි දශමයක් ප්‍රතිශතයක් බවට පත් වීමේදී භාග බවට පත් වෙන්න ඕන 100ෙන් 30 බවට පත් වුණා හැබැයි මේගොල්ලන්ගේ අගය වටිනාකම වෙනස් වුණේ නැහැ 0.3යි කිව්වත් 100ෙන් 30යි කිව්වත් 100ට 30යි කිව්වත් අගේ වෙනස් වෙන්නේ නැහැ. හරියට එකම කෙනා අවස්ථා තුනකදී නිරූපණයන් තුනක්, ඒ කියන්නේ ඇඳුම් තුනක් වෙන වෙනම ඇඳා. දැන් ඔබත් අඳින්නේ. ඔබ ගෙදරදී ඇඳන් ඉන්න ඇඳුම නෙවෙයිනේ.
වෙන ගමනක් යනකොට අඳින්නේ. ඒ වගේම පූජනීය ස්ථානයකට යනකොට තව වෙන ඇඳුමක් අඳින්නේ. ඒකට සුදුසු විදියට. නමුත් ඒ කොහොම නිරූපණය කරත් ඔබ ඔබමයි. ඔබේ ගතිගුණ වෙනස් වෙන්නේ නැහැ. ඒව ඇඳුමින් වහගන්න බෑ. නේ? ඔච්චර තමන් ඇඳුමින් තමන්ගේ ගතිගුණ වහගන්න බැලුවත් අවසානයේ ඒ සීමාවන් ඉක්මවා යනවා. ඒ වගේ තමයි. 100න් 30 කියන්නේ 0.3යි. 0.3යි. 100ට 30යි කියන්නේ 0.3යි. දශම ලෙස නිරූපණය. තව අවස්ථාවක්. ඔන්න හොඳට බලන්න. මම මේ තාම පෙර දැනුම. මම ගන්නවා අනුපාතයක් පුතේ. හොඳට බලන්න. මේව අපි කතා කරපු දේවල් අටේ පන්තියේදී. දැන් පුතා මෙතන මම ගන්නවා संख्याटे පහෙන් දෙක තමයි පුතා 2.5යි කියලා අපි කියන්නේ. ඔන්න භාගයක් බවට පත් උනා. එතකොට මෙයා පහෙන් 2යි. එතකොට මම මෙයාගේ හරේ ලවයේ ගුණ කරන්න වෙනවා 100 බවට පත් කරන්න. ඉතින් මෙයාගේ හරේ ලවයේ අපිට පුළුවන් කීයෙන්ද? 20ෙන් ගුණ කරන්න. 20. 20ෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට මෙතන එනවා පුතා 100ෙන් 40යි. 100ෙන් 40යි. ඒ කියන්නේ 40 ගුණ කිරීම 100ෙන් 1ේවා. 100න් 1 40යි 100න් 1 වෙනුවර තමයි පුතේ මම මේ ප්‍රතිශත සංකේතය දාන්නේ එහෙනම් මේ 100න් 1 වෙනුවට මම ප්‍රතිශත සංකේතය දානවා 100ට 40යි දැක්කද එහෙනම් පුතාලට මතක් වෙනවා ඇතිනේ ඕනෑම සංඛ්‍යාවක් අනුපාතයක් දශමයක් අපිට ප්‍රතිශතයක් බවට පත් කරන්න පුළුවන් ඒ වගේම ඔයගලන්ට මතක ඇති අටේ පන්තියේදී අපි ඉගෙන ගන්නවා ඕනෑම සංඛ්‍යාවක් ඕනෑම සංඛ්‍යාවක් 100ට 100න් ගුණ කරොත් පුතේ 100ට 100න් ගුණ කරොත් ප්‍රතිශතයක් බවට පත් වෙනවා මේව මං හඳුන්වන්නේ පුතා ගණිතයේ අපිට තියෙන ආම්පන්න මේව ආම්පන්න මේ ආම්පන්න හොඳට මුහත් වෙලා තියෙන්න ඕන එතකොට තමයි අපිට හොඳ වැඩක් කරන්න පුළුවන් මේ. ඕනම සංඛ්‍යාවක් 100ට 100න් ගුණ කරොත් ප්‍රතිශතයක් බවට පත් වෙනවා. ඒක තමයි ලේසිම විදිය. මොකද දැන් අපි ගත්තොත් එහෙම මේ ක්‍රමයට අනුව දැන් මේ ක්‍රමයට අනුව හැම එකක්ම හරේ 100 වෙන භාගයක් ලෙස සකස් කරන්න අමාරුයි. එතකොට අපි හිතමු මෙන්න මෙහෙම දැන් අපිට දෙනවා 3න් 1. 3න් 1. අපිට කියනවා ප්‍රතිශතයක් කරන්න කියලා. එතකොට අපිට පුළුවන් ද මෙයව හරේ 100 වෙන භාගයක් ලෙස සකස් කරන්න මොන පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කළාද මෙයා 100 වෙන. එතකොට මෙයව 100 කරන්න බෑ. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා. ඒ වෙලාවට අපි කරන්නේ දුවේ පුතේ මේ 3න් 1 ගුණ කරනවා 100ට 100. 3න් 1 ගුණ කරනවා 100ට 100. එතකොට මෙතන 100යි 3යි සුළු වෙන්නේ නෑ. එතකොට අපි 100 ගුණ වෙනවා 1ෙන්. ඒ කියන්නේ 100යි බෙදීම 3 100ට ඊළඟට අපි මොකද කරන්නේ අපි හොඳ 100ෙන් 100 බෙදනවා 3ෙන් 100 බෙදනවා 3ෙන් එතකොට 3 වරක් 3 9යි ඉතුරු 1යි 10යි 3 වරක් 3 9යි ඉතුරු 1යි එතකොට එන්නේ පුතේ 33යි 3ෙන් 1යි 33යි 3ෙන් 1යි ප්‍රතිශතය ඔන්නෝම අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක කොහොමද මතක් වුණාද පුතාලට? ඔව් සර්. එහෙමනම් ප්‍රතිශතයක් කියන්නේ මොකද්ද? දැන් නිශ්චිත උත්තරයක් තියෙනවා. 100 වෙන. මොකද්ද? හරේ 100 වෙන භාගයක්. හරේ 100 වෙන භාගයක්. හරේ 100 වෙන භාගයකට තමයි අපි ගණිතේ ප්‍රතිශතයක් කියලා කියන්නේ. අපිට ඕනෑම සංඛ්‍යාවක් හරේ 100 වෙන භාගයක් ලෙස නිරූපණය කරන්න පුළුවන්. පැහැදිලි? රයිට්. ඒක තමයි පළවෙනිම පෙර දැනුම. මේවා මේ 6 මේවා 8 දී 7 දී කරපුවා.
ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ එක තමයි මේ පරිවර්තනය හොඳට පුළුවන් වෙන්න ඕන. දැන් මම මේ කියපු දේ. මොකද්ද මේ පරිවර්තනය? ඔන්න බලා ගන්න මේවා අපි අටේදි කරා. බලන්න පස්සේ මේ පොතේ මේ වගේ අවස්ථා අපි කරා ඊට පස්සේ මම ක්‍රීඩාවකුත් කියලා දීලා තියෙ ඔයගොල්ලන්ට ප්‍රතිශත සම්බන්ධව. Domino krida. Domino krida. Mata ken very good. Domino krida. We may ma be sulukarala me may ma pasavindanat no karanuiti ne. Ma metandagano bahagaya. May avagana pratishateya. Langapata kolagala kikmat. Ah, nepote vipasiata. Matuka will yell at the tini ogolo. Matuka will yell at the tini. Oh, sir. කමන්නේ පොතේ කරත් කමන්නේ මේ අපතේ යන දේවල් නෙමෙයි නේ දැන් ඕගොල්ලෝ මෙන්න මේ සටහන ඇඳගෙන පොතේ දාගලා අනුපාතයේ මේක දශමය කාටද බලමු ඉක්මනට කරන්න පුළුවන් මම මෙතනින් දානවා 4 3 පරිවර්තනය කරන්න දාගලා අවශ්‍ය සුළු කිරීමක් තියෙනවා නම් ඒ අසල කරන්න පරිවර්තනය කරන්න ඉක්මනට පරිවර්තනය කරන්න හරිද පුතේ? නෑ සර්. හරි සර්. දෙපාරක් බලන්න. සටහන් පුතේ කරන්න. මම තව ගැටලු කීපයක් කරව ගන්න ඕන ඔයගොල්ලන්ගේ පෙර දැනුම ගන්න. එහෙනම් සටහන් පුතේ කරන්න ගැටලුවක් නෑ පිළිවෙලට කරන්න. ප්‍රතිශත මාතෘකාව යටතේ. ඔගලන්ට අර ප්‍රතිශතය ගැන දන්නේ නැත්නම් අරක ලියාගත්තත් කමක් නැහැ ප්‍රතිශතයක් කියන්නේ හරේ 100 වෙන භාගයක් කියන එකක් ලියාගන්න. සගල ඉවරයි. ඔව් අපි තව පොඩි වෙලාවක් දෙමු අනිත් යාළුවන්ට. හැමෝම එක වගේ නෙවෙයිනේ. හරි සර්. හරි. එහෙනම් මම දැන් හදන්නම්. ඔන්න බලන්න දුවල පුතාලා හරිද කියලා. පුතේ මට ලේසිම එක තමයි මෙතන අනුපාතයේ දියන එක. බලන්න මං වෙලාව ඉතුරු කර ගන්නට අක්කා. අනුපාතේ ඉන්නේ 3:94යි. ඔබ හරිනම් අනිවාර්යයෙන්ම පැන්සලෙන් හරියක් දාගන්න. නේ 3:94යි. දශමය දශමය කරන්න ඉස්සෙල්ල ප්‍රතිශතය හදාගත්තා නම් හරි ලේසි. එහෙනම් දැන් මං කරන්නේ 4 ගුණ කරනවා පුතේ 100ට 100. 4 ගුණ කරනවා 100ට 100. එතන පුතාලට පේනවා මෙතන මං සුළු කරන විදිය ඔන්න හොඳට බලා ගන්න. මෙතන පුතේ 4ට 4 ඒවා 1යි. 100ට 4 ඒවා 25යි. 25 වරක් 3 75යි. නේද? ඒන කියන්නේ මෙතන එන්නේ 100ට 75යි. 100ට 75යි. 100ට 75යි කියන එකනේ පුතේ මේ 4ෙන් 3යි කියන්නේ 100ට 75යි කියන එකනේ. ඕනනම් මේ පැත්තකින් මම 100න් 75යි කියලා කියනවා. දැන් මට දශමය දකින්න ලේසි මේ බලන්න මෙතනින් මට දශමය දකින්න ලේසි. දශමය වෙන්නේ එතකොට 0.75යි. දැන් දුවල පුතාලට ලැබුණාද උත්තරේ ගත්ත විදිය? ඉතාමත්ම පහසුනේ. මං කෙලින්ම අනුපාතයට ගියා. ප්‍රතිශතයේ බවට පත් කරා මේ සුළු කිරීම මම මෙතන පැහැදිලිව පෙන්නුවා. එතකොට මෙතන දශමය කරා. ආ හරි වැරදි දාගන්න බලන්න. හරි වැරදි දාගන්න. නේ මේ විදියට ඕනනම් මෙන් එහෙකට ලකුණු 2 ගානේ දාගන්න. ලකුණු 2 ගානේ බලන්න ලකුණු කීයක් උපය ගත්තද කියලා 6. ওই විදියට. ඔව්. මෙන්න මම තව අවස්ථාවක් දෙන්න හදන. මකනවා. හරි. මෙන්න බලන්න. ඊළඟ එක. ඒ වගේමයි. ඕගොල්ලෝ ඉක්මනට ඇදගන්න. අවස්ථා 4ක්. අවස්ථා 4ක් කියන්නේ මෙතන ගැටලු 4ක් හැදෙනවා නේ 4 නෙවෙයි 3ක්
මේ පරිවර්තනය මෙතන පරිවර්තනය මේ පුතේ මෙතන පරිවර්තනය වෙනවා මෙතන පරිවර්තනය වෙනවා ඒ වගේම මේ පැත්තටත් පරිවර්තනය වෙනවා මේ පැත්තටත් පරිවර්තනය වෙනවා මෙයා මං ඉස්සලා ගත්තේ භාග මෙතනත් භාග මෙයාම අපි දශම මෙයා අනුපාත අනුපාත මෙයා ප්‍රතිශත දැන් මම ප්‍රතිශතයේ ගන්න හදන මම මෙතන පෙන්වනවා පුතේ ඔයගොල්ලන්ට ප්‍රතිශතය 145යි පරිවර්තනය කරන්න ඉක්මනට භාගයේ බවට දශමයේ බවට අනුපාතයේ බවට පරිවර්තනය කරා ඉක්මනින් 145යි හරි සර් දෙපාරක් බලන්න හරි හරි සර් ඔව් දැන් මම එක්කෙනෙක්ගෙන් අහන උත්තරේ ඉවරයි නේ ඉවර වෙන්න ඕන ඔයගොල්ලෝ දැන් ඔව් සර් කියන්න තෙනුරි තෙනුරි දුව කියන්න මට මේකේ භාගයේ කීයද තෙනුරි අමායා දුව භාගයේ කීයද ආවේ තෙනුරි සෙනාදි කියන්න සෙනාදි සනාදී පුතාලගේ අවස්ථාව ගන්න සිතුකි සිතුකි කතා කරන්න කීයද මෙතන ආවේ කොමේ ගොල්ලු හ්ම් තෙදාරා तेदारा दुआ गियन, तेदारा, तेदारा, आई आई यो, लज्जाई ने या, मुकदमे में, खाओ ते मटक गियन ने में का, सर गियन ने, खाओ ते बुता के नाम, हाँ, हाँ, उम्मीद විදු කියන්න බලන්න උත්තර හතර තුනම කියන්න භාගයේ 100න් 45යි මෙයා 100න් 45යි සුළු කරන්න සෙන්නම් ඊළඟට දශමය 0.45යි 0.45යි මෙයා අනුපාතය 45 100 මොකද අනිත් අය කියන්නේ සර් මීටරට සුළු කරන්න පුළුවන් භාගය අනිවාර්යයෙන්ම පුතේ හොඳට මතක තියාගන්න භාගයකින් උත්තරේ තියෙනකොට සරලම භාගයෙන් තියන්න ඕන කිව්වත් නැතත් සරල කරන්න ඕන මෙයාම අපි සරල කරන්න පුළුවන් නේද කීයද බෙදන්නේ අපි මෙයාව බෙදමු 5 9යි 5 20යි කියද පුතේ එතකොට උත්තරේ එන්නේ 29 29යි හොඳට මතක තියාගන්න සරලම භාගයෙන් තියන්න අනුපාතෙත් එහෙමයි අනුපාතෙත් අපි සරලම ආකාරයෙන් තියන්නේ පුතේ 9 20යි අන්න එහෙමයි දශමය හරි ඒකේ ගැටලුවක් නැහැ එතකොට 29යි 0.45යි 9 20 තමයි පුතාලගේ උත්තරේ එන්නේ තේරුණාද ඔන්නෝයේ පරිවර්තනය හොඳට පුළුවන් වෙන්න ඕන. ඉතින් මේකේ තව අවස්ථා තියෙනවා මතක් වෙන්න තමයි මම මේ කරේ. ඒක තමයි පරිවර්තනය. ඊළඟට දුවේ පුතේ අපි ඉගෙන ගත්ත අතේදී මෙන්න මේ කාරණාව. මොකද්ද? යම් ප්‍රමාණයක් දැන් අපි ගත්තොත් එහෙම යම් ප්‍රමාණයක් අපිට දෙනවා. ප්‍රමාණය ප්‍රමාණය
ඊට පස්සේ අපිට දෙනවා පුතේ තවත් ප්‍රමාණයක් ප්‍රමාණයක් ප්‍රමාණ අපි මේ ප්‍රමාණ වලට ගණිතේ කියනවා රාශීන් කියලා රාශීන් මේකත් අපි හඳුන්වනවා රාශීන් කියලා දැන් අපිට රාශීන් දෙකක් දෙනවා මේ දෙන ලද රාශියක් දෙන ලද රාශියක් තවත් රාශියක ප්‍රතිශතයක් ලෙස දක්වන ආකාරය පිළිබඳව දුවල පුතාලා හොඳින් දැන කියාගෙන ඉන්න ඕන මේ දෙන ලද ප්‍රමාණය මේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වීම ඔන්න උදාහරණයක් ඔන්න බලන්න රුපියල් 15 රුපියල් 200හි ප්‍රතිශතයක් ලෙස ප්‍රතිශතයක් ලෙස දෙන ලද ප්‍රමාණය තවත් ප්‍රමාණයක ප්‍රතිශතයක් ලෙස රුපියල් 15 කියන්නේ රුපියල් 200 ප්‍රතිශතයක් ලෙස උදාහරණ මතකයි 8ේදී අපි මේව කරා එතකොට අපි කරේ 15 ලිව්වා භාගයක් ලෙස 20ෙන් 200ෙන් 15යි 200ෙන් 15යි ප්‍රතිශත කරන්න පුතේ අපි ඒක 100ට 100ෙන් ගුණ කරා මුලින්ම කරේ භාගයක් ලෙස ලිව්වා ප්‍රතිශත කරන්න 100ට 100ෙන් ගුණ කරා දැන් මේක අපිට පැහැදිලිව පේනවා සරල වෙනවා 100ay 1යි 100ay 2යි එතකොට අපිට එනවා 15 බෙදීම 2 100ට එතකොට දුවල පුතාලා දන්නවා 15 2ෙන් බෙදුවාම දෙවරක් හත 14යි ඉතුරු 1යි නේ එතකොට අපි ලියනවා මෙයාව 7යි බෙදපු ගණන 2 2ෙන් 1යි 7යි 2ෙන් 1යි කියලා අපි ලියනවා 7ෙන් 7යි 2ෙන් 1යි නැත්නම් 7.5යි කියලා ලියන්නත් පුළුවන් එහෙමනම් මතක් වුණාද දෙන ලද ප්‍රමාණයක් තවත් ප්‍රමාණයක ප්‍රතිශතයක් ලෙස දැක්වීම මේ මම මේක හඳුන්වන්නේ දෙවෙනි ආම්පන්නේ නැත්නම් යතුරු පළවෙනි එක තමයි අර පරිවර්තනය පරිවර්තනය හොඳට පුළුවන් වෙන්න ඕන දෙවෙනි යතුරු තමයි මේක මේක හොඳට පුළුවන් වෙන්න ඕන මතක් වුණාද ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පුතේ දෙන ලද ප්‍රමාණයකින් දෙන ලද ප්‍රමාණයකින් දෙන ලද ප්‍රමාණයකින් ඔන්න බලන්න අපිට ප්‍රමාණයක් දෙනවා මේ දෙන ලද ප්‍රමාණයකින් ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණය ගණනය කිරීම දෙන ලද ප්‍රමාණයකින් ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණය ගණනය කිරීම අපි හිතමු මෙහෙම ඔන්න අද කියනවා මෙහෙම අද නිවුස් වල කියනවා දැන් 10 ප්‍රවෘත්ති වලට හෙට සිට පරිප්පු කිලෝ එකක මිල 100ට 5කින් වැඩි වේ 100ට 5කින් වැඩි වේ ඔන්න අපිට ඔහොම කියනවා හෙට සිට නැත්නම් අද මැදම රාත්‍රී 12 සිට රජයේ තීරණය කරනවා පරිප්පු කිලෝ එක මිල 100ට 5කින් වැඩි කරන්න එතකොට පෙර වෙළඳ පොලේ පරිප්පු කිලෝ එකක් අපි හිතමු රුපියල් මම මේ හිතන ගානක් දාන්නේ 120ක් නම් හෙට පරිප්පු මිල දී ගන්න ගියොත් පරිප්පු කිලෝ එකේ වටිනාකම කීයද කියලා පුතාලට හොයාගන්න හැකියාව තියෙන්න ඕන. එහෙම හැකියාව නැත්නම් පුතේ අපිට වෙන්නේ වෙළඳ සැල් හිමියා කියන මුදල දීලා එන්න. හිතන්න ගණිතය පිළිබඳ යම් අවබෝධයක් නොතිබුණා නම් නොතිබුණොත් අපි බොහෝ තැන්වල රැවටෙනවා. අපිට අලාභ වෙනවා. නේද? ඇයි? අපිට හොයා බලන්න බෑ අපි ගෙවන්න ඕන මුදල කීයද අපිට ලැබෙන්න ඕන මුදල කීයද කියලා අපිට ගණනය කරගන්න බෑ ඒ බව දැනගත්තොත් ඉතින් අපිට වංචාවක් කරන්න පුළුවන් තව කෙනෙක්ට නේද අද තියෙන මේ විෂම සමාජය තුළ එහෙනම් අපි මේ දැනුමෙන් සන්නද්ධ වෙලා හිටියොත් අපිට වෙන වංචාව අපිට පුළුවන් ඔවුන්ට පෙන්නලා දීලා අපේ ඒ දේ පාඩුව පියව ගන්න එහෙනම් දැන් බලන්න පෙර මිල රුපියල් 120යි
සියයට පහකින් දැන් වැඩි වෙනවා වැඩි වුණාට පස්සේ කොච්චරක්ද දැන් පරිප්පු කිලෝ එක එතකොට අපි කරන්නේ මොකද්ද වැඩි වෙන ප්‍රමාණය අපිට හොයාගන්න වෙනවා වැඩි වෙන ප්‍රමාණය හොයාගන්න නම් මේ දෙන ලද ප්‍රමාණයෙන් ප්‍රතිශතයට අදාළ ප්‍රමාණය ගණනය කරන්න වෙනවා එතකොට පුතේ අපි කරන්නේ කොහොමද එතකොට අපි කරන්නේ 120 ගුණ කරනවා 100ට 5 100ට 5 කොච්චරක් වැඩි වෙනවද කියලා අපි බලනවා 100කට 5ක් වැඩි වෙනවා නම් 120ට කොච්චරද අච්චරට මෙච්චරයි නම් මෙච්චරට කොච්චරද අන්න අපි මේක සුළු කරනවා 100 ඒවා 1යි ආ 100 එන්නේ අපි 10ෙන් බෙදමු 10 ඒවා 10යි 10 ඒවා 12යි අකට බිඳුවක් තියෙන හින්දා පුතේ මම 10ෙන් බෙදුවා ඊළඟට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි ආයි මන් දෙකෙන් බෙදනවා දෙකට දෙකේ ඒවා 1යි 12ට දෙකේ ඒවා 6යි දුවේ පුතේ රුපියල් 6කින් වැඩි වෙයි. එහෙමනම් පසු දින වෙළඳපොලේ පරිප්පු කිලෝ එකක් පෙරගෙන ආපු පරිප්පුම තමයි තින්නේද? පෙරගෙන ආපු පරිප්පුම ටික තමයි 126ට විකුණන්නේ. රුපියල් 126ක් වෙනවා. නේද පුතේ? ඉතින් මේ වගේව අපිට ඉදිරියට ඔහොම අහන්න ලැබෙයි. නේද ජීවන වියදමත් එක්ක. ඉතින් බලන්න රුපියල් 6කින් වැඩි වුණා. කොත් මොනවද සම්බන්ධ වුනේ ප්‍රතිශතනේ. මේ ප්‍රතිශත සංකල්පේ ඉදිරිපත් වුනේ. මොකද මේ ප්‍රතිශතයේදී පුතේ 100ම යොදා ගන්න. අන්න ඒක ඔයගොල්ලන්ට හිතෙන්න ඕනේ. ඇයි 100ම යොදා ගන්න? ප්‍රතිශත සංකල්පේ කියන්න තිබුණානේ 50ෙන් පංගුවක් ලෙස 25ෙන් පංගුවක් ලෙස. 100ම යොදා ගන්න දුවේ පුතේ ඕනෑම සංඛ්‍යාවක් 400 වන භාගයක් ලෙස දක්වන්න පුළුවන්. ඕනෑම සංඛ්‍යාවක් 400 කරගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන පහසුව. ඒන්ට තමයි අපි 100 ගන්න. දැක්කද? දෙන ලද ප්‍රමාණයකින් ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණය ගණනය කරගන්න හැකියාව දැන් මේ වෙනකොට ඔබ සතුව තිබිය යුතුයි. මේ පෙර දේවල් තාම අද දවසට ආවේ නැහැ අපි. මතක තියාගන්න. මේවා පොත්පත්වල ගණන් හදලා ඇති. නමුත් අමතකයි දැන්. පොතල ලියන්නේ ඔයගොල්ලෝ බලන්න නෙමෙයිනේ පොත ලස්සනට ආ පොත ලස්සනට කරලා කොහේ හරි කබඩ් එකක් අඳුරු කාමරයක් ඇතුලේ දාලා තියෙනවා පොතල ලියන්නේ අපිට අමතක වෙන්නේ ඉඳ ඒවා නැවත බලන්න ඔබට අමතක වෙනවා පොතේ ලියපු බව පොත කොහෙද තියෙන්නේ කියලා අමතකයි හැබැයි ඔබට පොත ඉවරුනහම හරි ආඩම්බරෙන් ගිහිල්ලා අම්මා තාත්තට කියනවා අම්මේ පොත ඉවරයි මට අලුත් පොතක් ඕන කියලා හැබැයි පරණ පොත්වල ලියපුවා මොනවත් බලලා නැහැ සමහර දරුවෝ. මම මේ කියන දේවල් හැමෝටම නෙවෙයි ආ. මෙතන ඉන්නවා. තමන්ගේ යුතුයකම හරියට කරන වගකීම අවබෝධයෙන් කරන දරුවෝ ඉන්නවා. හැබැයි ඒක නොකරන අයත් ඉන්නවා. ඉතින් මං කියන්නේ මේ ඒ නොකරන අයට. පොත්වල පුතේ කොච්චර ලස්සනට ලිව්වත්, පැහැදිලිව ලිව්වත් ඔබ ඒක බලන්නේ නැත්තම්, ඔබ ඒව පිළිබඳ සොයා බැලීමක් කරන්නේ නැත්තම් ඒක වැඩක් නැහැ. එයි නෑ. හරි. දැන් එහෙමනම් ඔන්න ඊළඟ කාරණාව. දැන් කාරණා තුනක් කිව්වා මම. ඔන්න හතරවෙනි කාරණාව. හතරවෙනි එක. මොකන්ද හතරවෙනි එක? හතරවෙනි එක මෙන්න මෙහෙමයි. ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණය දීලා තියෙනකොට මේ ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණය දීලා තියෙනවා. දීලා තියෙනකොට ඒ ඇසුරෙන් ඔබට මේකේ ඕනෑම ප්‍රතිශතයකට ප්‍රමාණයක් ගණනය කරගන්න පුළුවන් වෙන්න ඕන ඕනෑම ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණයක් ගණනය කරගන්න පුළුවන් වෙන්න ඕන මම මේකට උදාහරණයක් ගත්තාම දුවල පුතාලට හොඳටම පැහැදිලි වෙයි නේ ඒ වගේම 100ට 100ක් කොච්චරද කියලා ගණනය කරගන්න පුළුවන් වෙනවා. මොකද්ද ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණය දී ඇති විට එහි ඕනෑම ප්‍රමාණයක් ඕනෑම ප්‍රතිශතයකට අදාළ ප්‍රමාණයක් ගණනය කරගැනීමේ හැකියාව. මේකත් මම හඳුන්වන්නේ
ආම්පන්නයක්. මේ ආම්පන්නේ හොඳට මුහත් වෙලා තියෙන්න ඕන. ඔන්න උදාහරණයක්. හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔගොල්ලෝ යාළුවෝ කීප දෙනෙක් එක්ක පොඩි බිස්නස් එකක් කරනවා. දැන් නෙවෙයි, තව ඉස්සරහට. බිස්නස් එකක් කරලා අපි හිතමු ඔන්න එනවා ලාභය. ලාභේ එනවා 12000ක්. රුපියල් 12000ක්. හරිනේ. දැන් ඔන්න ඒ ලාභය බෙදා ගන්න හදන්න. හැබැයි ලාභයේ සමානම නෙමෙයි බෙදා ගන්න. ඔබ දන්නවනේ හවුල් ව්‍යාපාරයක ලාභ බෙදා ගන්න විදිය ඔගොලු ඉගෙන ගත්ත අටේදී. අපි හිතමු මේ ලාභයෙන් 125ක් 125ක් සමන්ට අයිති. මේ ලාභයෙන් 125ක් සමන්ට අයිති. ඔව්. මම ගෙනාපු උදාහරණේ පොඩ්ඩක් මට වෙනස් කරන්න වෙනවා. මම මේ විදිහට ඔක හරවන්න පුතේ. 125ක් සමන්ට අයිති ලාභයෙන්. ලාභයෙන් 125ක් සමන්ට අයිති. කාටද සමන්ට? ඒ සමන්ට අයිති මුදල තමයි රුපියල් 12000. මුළු ලාභේ නෙවෙයි ආ. මට ඒක අර මුලදී පැටලුණා. හිතේ තියාගත්තට කියුනේ වෙන විදියකට. සමන්ට අයිති 125ක් ලාභයෙන් සමන්ට ලැබුණු මුදල රුපියල් 12000යි. හරිද? ලාභය මම ආයි ලියලා පෙන්නන්නම්. මෙන්න ලාභය. ඒ ව්‍යාපාරයේ ලාභය අපි දන්නේ නැහැ කොච්චරද කියලා. හැබැයි සමන්ට ඒ ලාභයෙන් සමන්ට ඒ ලාභයෙන් 125ක් ලැබුණා. සමන්ට ඒ ලාභයෙන් 125ක් ලැබුණා. ලැබුණු මුදල රුපියල් 12000යි. කමල්ට කමල්ට ලැබෙනවා 150ක්. කමල්ට ලැබෙනවා 150. ඔබෙන් අහනවා කමල්ට ලැබුණු මුදල කොච්චරද කියලා. 24000. රුපියල් 24000යි. අන්න හරි. කොහොමද ගත්තේ? 125 25 25 හරි. දැන් මෙතන ලොකු ගණනේ කිරීමක් කරන්න නැතුව ඕක තමයි කියන්නේ දකින්න කියලා. මේක දකින්න ඕන. නැතුව යන්තානුසූල අර යන්ත්‍රයක් වගේ හදනවා වගේ නෙමෙයි මේක දැක්ක. මේ මොහොතේදී පුතාලට පේන්නේ නැති බොහෝ දෙනෙක්ට මෙතන සම්බන්ධේ. 125 150 වෙනවා කියන්නේ පුතේ දෙකින් ගුණ වෙනවා. එහෙනම් මෙයා වගේ දෙගුණයක් මෙයාට ලැබෙයි. අන්න එතකොට එනවා රුපියල් 24000යි කියලා. රුපියල් 24000යි. අපි හිතමු කමලා. කමලාට අයිති 135ක් ලාභේ. 35ක් වෙන්න බෑ. 115ක්. 115ක් කමලාට අයිති. 115ක් අයිති. දැන් එහෙනම් ඕගොල්ලෝ කොහොමද ඒක කියන්නේ? 115ක් අයිති. කමලාට ලැබුණු මුදල කොච්චරද කියලා අහනවා. අර දෙන්නගේ ගණන් දෙක එකතු කරලා පහෙන් බෙදනවා. දෙන්නගේ ගණන් දෙක එකතු කරලා පහෙන් බෙදනවා. කවුද ඒ පුතා? මට නම කියන්නේ. දුව නේද? දුවගේ නම? හිමිදිරි. හිමිදිරි. හිමිදිරි පාන්දරම හිමිදිරි ඔන්න බලන්න. හිමිදිරි පාන්දර නෙවෙයි නේද? මෙයා කිව්වා මට මේ දෙක එකතු කරලා පහෙන් බෙදන්න කියලා. අනිත් ඇයට තේරෙනවද හිමිදිරි ගොඩනගපු තර්කය? හිමිදිරි ගොඩනගපු තර්කය පැහැදිලිද? මේ සම්බන්ධය. ඈ? 75 15 බෙදරවසි 5යිනි 5යිනි සෙද්දකට මේ තමයි ඒක හැදෙන්නේ. අන්න හරි. ඒ කියන්නේ මේ 125යි 50යි එකතු වුණාම 175යි. 175 පහෙන් බෙදුවාම 115යි. එතකොට අන්න මේ කමලාට ලැබෙන මුදල එන. එතන 20යි 30යි 36000 බෙදෙනවා පහෙන්. නේද පුතේ? 36000 පහෙන් බෙදුවාම පුතාල දන්නවා 7 × 5 35 ඉතුරු 1යි 10ට 2යි අගට බිංදු 2යි රුපියල් කීය දෙන්නේ පුතේ? 7200. 5 × 2 = 10 35 30. තව ක්‍රමයක් කාටද කියන්න පුළුවන්? තව ක්‍රමයක්. හිමිදිරි බොහොම හොඳයි දුව. ඔයා හොඳ දැක් ඒක එකපාර ඔයා දැක්කා. වෙරි ගුඩ්. ආ
සියයට 100 හදලා සියයට 100ක් අරගෙන ඒක මේ පහේ ඒක 100ට 15ක් කියවසි ගන්නවා. සියයට 100ක් හදලා සියයට 25 4ෙන් ගුණ කරන්න පස්සේ 44000යි. එතකොට මෙතන 101යි 100 480යි 480 15 නේ 480 15 කියේ දෙන්නේ 7200 එන්නම ඕන බොම හොඳයි යසස් පුතා කියුප එකත් හරි එතන 100ට 100 හොයලා ඒකෙන් 100ට 15 තව ක්‍රමයක් කවුරු හරි මට කියන්න බලන්න තව ක්‍රමයක් 25000 බෙදලා ආ මට කියන්න පුතේ කොහොමද කරන්නේ 25000 බෙදලා 12500 බෙදලා 3ෙන් වැඩි කරනවා 12000 කවුද මට නම කියන්නේ 12000 5ෙන් බෙදලා 3ෙන් ගුණ කර 3ෙන් ගුණ කර තේරුණාද අනිත් අයට ඒ මොකද්ද කරේ ඒ මොකද්ද කරේ ඇයි පහෙන් බෙදුවේ 100ට 25 පහෙන් බෙදලා පස්සේ 5යි ඒක 3ෙන් ගුණ කරලා 100ට 15 100ට 25 පහෙන් බෙදුවා 12000ත් පහෙන් බෙදුවා 100ට 25 පහෙන් බෙදුවාම 100ට 5යි 100ට 25 පහෙන් බෙදුවාම අන්න 100ට 5යි 100ට 5යි එතකොට මෙතන ඉන්නේ 100ට 5ක ප්‍රමාණය 12000 පහෙන් බෙදුවාම 100ට 5ක ප්‍රමාණය ඒ 100ට 5ේ ප්‍රමාණය 3ෙන් ගුණ කරාම 100ට 15ක ප්‍රමාණය එතකොට අන්න එකපාරම අපිට ගන්න පුළුවන් 5ව 1යි 12ට 5ව 2යි 20ට 4යි 2400ව 3යි 2000ව 3ක් 6000යි 400ව 3ක් 1200යි රුපියල් 7200යි බලන්නකෝ ඕගොල්ලෝ එකිනෙකට වෙනස්ව දකින්න විදිය හරිම සතුටුයි තව අවස්ථාවක් මට කියන්න 12000 25ෙන් බෙදලා 12000 ඔව් ඔව් පුතාගේ නම කියන්නකෝ නම කියන්න මට ඈ සවන්මී ආ සවන්මී බලමු උත්තරේ ගොඩනගන විදිය ඕමින්න මෙතන මම දීලා තිබුණේ 25 සවන්මී ආ දැන් සවන්මී කියන්න මට කොහොමද ගන්න 12000 25ෙන් බෙදනවා එතකොට සවන්මීට කොච්චරද ලැබෙන්නේ ප්‍රතිශතයක් විදියට 100ට 1ක් නේද 100ට 1ක් 100ට 15ක් හොයන්න මොකද කරන්නේ සමන්මී එතකොට 12000 25ෙන් බෙදුවා 100ට 1යි ඒක 15ෙන් ගුණ කරා ඉතින් මෙතනත් අපිට සරල වෙනවා 5ව 5යි 5ව 3යි ඒකෙත් අපි මෙතන මේ මෙතනට නේද ආවේ මේන්න මෙතනට ආවා මේ බලන්න මෙන්න මෙතනට ආවා 12500 බෙදලා 3ෙන් ගුණ කරා අන්න එහෙම දේ ඔව් කියන්න පුතා 100ට 1 හොයලා ඈ 100ට 1 හොයලා ඒක 15ෙන් ගුණ කරන්න ඔව් ඉතින් 100ට 1 හොයලා 15ෙන් ගුණ කරන්න පුළුවන් 100ට 1 හොයන්නම ඕනද කියන්නකෝ 100ට 1 හොයන්නම ඕනද නෑ මේ තියෙන්නේ 100ට 1 තමයි පුතා 12000 25ෙන් බෙදෙන බව පෙන්නනවනේ ඒත් 100ට 1 එන්නේ නැත්නම් 100ට 1 හොයලා 15ෙන් ගුණ කළා තේ උත්තරේ එන්නේ එතකොට අපි එතන සුළු කිරීම වලදී මීට වඩා තව ටිකක් සංකීර්ණ වෙනවා අයි මෙතන ආයි සුළු කළේ අපි අගයක් ගන්න එපා තේරුණා ඉතින් දුවේ පුතේ ඔන්න ඕක තමයි ගණිතය
මේක තමයි ගණිතය. ඔබ ශක්තියෝ මේකට දායක වුණා. බොහොම හොඳයි. නැත්තම් මේක ඔව් තව තියනවද? කියන්නේ. 150 10ෙන් බෙදලා 150 10ෙන් බෙදුවත් හරි. 150 10ෙන් බෙදුවොත් 5යි එන්නේ. 105. 105 එනවා. ඊට පස්සේ ඔයා 3ින් ගුණ කරනවා. නේ? ඒත් හරි. ඒකත් හරි. ඔන්න හොබයි. පේනවා දැක්කද මේ ප්‍රතිශත වලින් අපි දාන සෙල්ලම්. ඉතින් මේවා අපේ වෙළඳපොලේ දකින්න තියෙනවනේ අපි මිලදී ගැනීම වලදී. ලාභයි ලාභයි සේල් වට්ටම් ඔය කියලා දාලා තියෙනවා 100% ප්‍රමාණය. බැංකුවට ගියාම බැංකු පොලිය ප්‍රතිශත වලින් තියෙන්නේ. අපි ඉතින් ওই මොනවත්ක්වත් නැතුව අර බැංකු නිලධාරීතුමා වූ තුමිය ඒක අප්ඩේට් කරලා දුන්නාම අපි ඕක අරගෙන එනවා අපි බලන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි ඒගොල්ලන්ව 100%ක්ම විශ්වාස කරනවා. නමුත් පුතේ මතක තියාගන්න ඒගොල්ලොත් පුතග්ජනයෝ පුද්ගලයෝ. ඒගොල්ලන්ටත් වරදින්න පුළුවන්. මගේ මේ ජීවිතය තුළ එවැනි ඒ වගේ දේවල් අපිට මුණ ගැහිලා තියෙනවා. සමහර වෙලාවට අපි ගන්නවා මොනවද? ණය අරගෙන තියෙනවා. ණය අරගෙන අපි ඔබේ දෙමව්පියොත් එහෙමයි. ණය ගන්නවා. ණය ගත්තාම වාරික සමහර වෙලාවට පඩියෙන් කැපෙනවා. කැපිගෙන කැපිගෙන යනවා. අපි ඉතින් ඒ ගැන ලොකු අවධානයක් යොමු වෙන්නේ නැහැ. නමුත් අවසානයේ බැලුවාම අපි සමහර වෙලාවට අදාළ ප්‍රමාණවලට වඩා වැඩියෙන් ගෙවලා තියෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඉතින් අපි මේවා ගැන සොයා බැලීමට නම් අපිට මේ දැනුම තියෙන්න ඕන. දැනුම නැත්තම් පුතා කොහොමද නේ? අන්න ඒ හින්දා තමයි අපි මේ දේවල් ඉගෙන ගන්නෙ. නැතු විභාග සමත් කරන්නම නෙවෙයි. විභාග සමත් කරන්න ඉගෙන අපි ඉගෙන ගන්නේ මේ දැනුම අරගෙන අපේ ජීවිතේ වැඩ කටයුතු පහසු කරගන්න. හරි දුවේ පුතේ. මං හිතන්නේ ඔබට ගොඩක් දේවල් මේ යටතේ මතක් වෙන්නේ නැති. හරි. එහෙනම් දැන් නමේ පන්තියට එන්න හදන්න. හරි. ලියන්න මාතෘකාව. පළවෙනිම අපි කතා කරන්නේ ලාභය කියන එක. ලියන්න ලාභය. ලාභය මොකද්ද මේ ලාභය කියන්නේ කියලා අපි බලමු නේ ලාභය ඔන්න දුවේ පුතේ අපි බලමු සටහන් පොත දිහා හොඳට බලන්න දැන් ඔයගොල්ලෝ මේ බලන්නේ නැති පොත දිහා තමයි මම මේ බලෙන් ඔයගොල්ලන්ට මේ පොත අධ්‍යයනය කරන්න හදන. ඔන්න හොඳට බලන්න. දැන් මම මේක කියවනකොට ඔයගොල්ලොත් බලන්න. අපේ එදිනෙදා ජීවිතයේ පරිහරණය කරන බොහෝ දේ වෙළඳ පොලින් මිලදීගත් ද්‍රව්‍ය වේ. හරිනේ පුතේ. අපි කොච්චර කිව්වත් එළවලු වවාගෙන අනුභව කරන ප්‍රමාණය අඩුවෙන්නේ නේද? කරගන්න පුළුවන් නම් බොහොම හොඳයි. එම ද්‍රව්‍ය විකුණනු ලබන පුද්ගලයින් වෙළෙන්දන් ලෙසත් එම ද්‍රව්‍ය මිලදී ගනු ලබන පුද්ගලයින් පාරිභෝගිකයන් ලෙස හැඳින්වේ. ඔව්. විටක වෙළෙන්දා විටක පාරිභෝගිකයා බවට පත් වෙනවා. මොකද වෙළෙන්දට අවශ්‍ය කරන හැම දෙයක්ම එයා සපයා ගන්නෙ නැහැ. එයා යම් දෙයක් වෙළෙන්ද පොළට ලබා දුන්නත් එයාගේ ජීවිතයේ අනෙකුත් දේවල් නැත්නම් දෛනික කටයුතු සඳහා අනෙකුත් සේවා හා පහසුකම් සපය ගන්න නම් එයා වෙළඳ පොළට යන්න වෙනවා. එතකොට එයා පාරිභෝගිකයෙක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ ජීවිතේ අපි විවිධ භූමිකාවන් රඟපානවා. විටක වෙළෙන්දෙක් වෙන්න පුළුවන්, විටක පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්. නේ? විටක නිෂ්පාදකයෙක් බවට පත් වෙන්නත් පුළුවන්. වෙළඳ විකුණන්නේ Taman නිෂ්පාදනය කළ හෝ වෙනත් අයගුගේ මිලදීගත් බහන්ඳ දැන් වෙළෙන්දු සමහර වෙලාවට ඒගොල්ලෝ නිෂ්පාදනය කරපු දේවල් එහෙමත් නැත්නම් වෙන කෙනෙකුගේ ගත්ත දේවල් තමයි විකුණන්නේ. එසේ මිලදී ගැනීමේදී හෝ නිෂ්පාදනය කිරීමේදී යම් වියදමක් දැරීමට සිදුවේ. අපි දන්නවනේ යමක් ගොඩනගන්න නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය සේවක කුලිය ඒවට අවශ්‍ය කරන අපි ගත්තොත් එimhe විදුලි බලයට යන වියදම් ඒ ඔක්කොම එකතු කරලා අපි නිෂ්පාදන වියදමක් ගොඩනගනවා.
නිෂ්පාදනයේ සඳහා වියදමක් යනවා නේ එතකොට එසේ වියදම් දරා ලබාගත් භාණ්ඩයක් සාමාන්‍යයෙන් විකුණුනු ලබන්නේ එම දැරීමට සිදු වූ වියදමට වඩා වැඩි මිලකට එහෙනම් අපි හැමතිස්සෙම භාණ්ඩයක් විකුණන්නේ නැත්නම් වෙළඳාම් කරන්නේ පුතේ අර නිෂ්පාදන වියදමට වඩා වැඩි මුදලකට තමයි අපි විකුණන්නේ නේ නැත්නම් එතන බිස්නස් එකක් වෙන්නේ නැහැ නේ ව්‍යාපාරයක් නෙවෙයි සාමාන්‍යයෙන් විකුණුන ලබන්නේ දැරීමට සිදු වූ වියදමට වඩා වැඩි මුදලකට එසේ විකිණීමේදී වෙළඳාට එන වෙළඳාමෙන් ලාභයක් ලැබේයි කියනවා ඔව් ඉතින් දුවේ පුතේ ගෝවි මහත්තයාගෙන් එළවලු ටික පුතේ එළවලු වෙළෙන්දා අරගෙන එයා මිලදීගෙන ඒ එළවලු ටික පුතේ ඒ වෙළෙන්ද මහත්තයා පාරිභෝගිකයට විකුණනවා එතකොට මෙතන ඉන්නවා නිෂ්පාදකයා ඉන්නවා එතකොට වෙළෙන්දා ඉන්නවා පාරිභෝගිකයා ඉන්නවා වෙළෙන්දු ගත්තොත් එහෙම වෙළෙන්දු අපි වර්ග දෙකකට අපිට ගන්න පුළුවන් එක්කෙනෙක් අපි හඳුන්වනවා තොග වෙළඳුම් කියලා අනිත් එකයි හඳුන්වනවා සිල්ලර වෙළඳුම් කියලා තොග වෙළඳාම සිල්ලර වෙළඳාම බොහෝ වෙලාවට නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්ද මිලදී ගන්නවා තොග වෙළෙන්දගෙන් සිල්ලර වෙළෙන්ද මිලදී ගන්නවා සිල්ලර වෙළෙන්දගෙන් තමයි අපි පාරිභෝගිකෝ විදියට මිලදී ගැනීම වෙන්නේ සමහර වෙලාවට තොග වෙලෙන්දම පාරිභෝගිකයට විකුණන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට නිෂ්පාදකයාම තොග මේ පාරිභෝගිකයට විකුණන අවස්ථාවක් තියෙනවා. ඒ කොහොම වුණත් නිෂ්පාදනයේ සඳහා වැය වෙච්ච මුදලට වඩා වැඩි මුදලකට තමයි අපිට මේ මිලදී ගැනීම සිදු වෙන්නේ. නේ? නිෂ්පාදනයේ මුදලට වඩා වැඩි මුදලකට තමයි අපිට මේ. දැන් අපි මෙතන වෙලෙන් වෙළඳ මහත් වෙළඳත් සම්බන්ධ වෙන හින්දා අපි ලාභය කියලා හඳුන්වන්නේ මොකද්ද? ගත් මිලට වඩා වැඩි මුදලකට විකුණයි නම් එසේ වැඩිපුර ලැබෙන මුදල තමයි පුතේ අපි ලාභය කියලා ගන්නෙ. නිෂ්පාදකයා වික්කොත් එයා වැඩි මුදලකට වික්කොත් එයාට ඒ වැඩිපුර ලැබෙන මුදල ලාභය. දහයක් සාපි රුපියල් 50ට ගෑගෙන පහක් සර් මොකද්ද අපි 10ට මේ දැන් නිෂ්පාදකයාගෙන් වෙළඳ අරගෙන 10ක් රුපියල් 50කට අරගෙන කීරද 50ටද 50ට ගන්න යා එතකොට දැන් ඒකෙන් පහක් විතර විකුණන පස්සෙත් හම්බෙන්නේ 25යි තා විකිනෙන්නේ නැද්ද එතකොට සේක අලාභයක් නෙවෙන්නේ ඔව් මං අලාභය ගැන තාම කතා කරේ නෑනේ අලාභය ගැන කතා කරේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම උන අඹගෙඩි 10ක් ගන්නවා. අඹගෙඩි 10 රුපියල් 50කට ගන්නවා. හරිද? අඹගෙඩි 10 50ට ගත්තා. එතකොට යාට අඹගෙඩි 10 ගන්න ගියේ වියදම කීයද? රුපියල් 50යි. ගත් මිල 50යි. නමුත් එයාට අඹගෙඩි 5යි විකුණ ගන්න පුළුවන් උනේ. අඹගෙඩි 5යි විකුණ ගන්න පුළුවන්. දැන් හැබැයි අඹගෙඩියක් වික්ක කීයටද? වික්ක 10 ගානේද? 10 ගානේද අපි හිතමු 10 ගානේ විකුණන්න දැන් 10 ගානේ විකුණන්නත් සමහර වෙලාවට සිදු වෙන අවස්ථා තියෙනවා 10ට අඩු ගානට විකුණන්න වෙන අවස්ථා තියෙනවා ඉතින් වෙළෙන්දෙක් වැඩිපුර බලන්නේ 10ට වැඩි ඒ කියන්නේ ලාභයක් තියාගෙන විකුණා අපි හිතමු 12 ගානේ වික්ක කියලා හැබැයි අඹගෙඩි 5යි වික්කේ එතකොට 12 5 60යි එතකොට මට කියන්නේ යසස් එයාට ලාභයක්ද අලාභයක්ද හැබැයි අඹගෙඩි 5යි වික්කේ අඹගෙඩි 5යි වික්කේ අඹගෙඩි 10ක් ගත්තා ලාභයක් සර් මං කියන්නේ රුපියල් 5යි ඒ කියන්නේ එයාලා එයා විකුණන්නේ ඕක දැන් 10ක් අරගෙන රුපියල් 50යි නේද රුපියල් 5යි නේ එයා අරගෙන තියන්නේ එයා ඔව් ඔව් නිෂ්පාදනය කරන්නේ රුපියල් 5යි නේ එතකොට සර්
විකුණන්නේ කීය ගානේද විකුණන්නේ හතකට ආ ඉතින් පැහැදිලි වලාභයන්නේ පැහැදිලි වලාභයක් එයා පහට අරන් හතරට විකුණන්නේ එයාට වලාභයක් එතකොට සර් මෙතන මේ ලාභයක් කියන්නේ තව වෙනස් වෙන්න ඕනේ නේද දැන් මම මේ සාකච්ඡා කරන්නේ යසස් පුතේ ලාභයේ කියන කාරණාව ගැන ලාභයක් ඉපෙන් ලාභයක් ගොඩ නැගෙන්න නම් අනිවාර්යයෙන්ම ලාභය ගොඩ නැගෙන්න නම් ගත් මුදලට වඩා වැඩි මුදලට විකුණන්න ඕන නැත්නම් ගත් මුදලට වඩා විකුණු මුදල වැඩි වෙනවා නම් වැඩිපුර ලැබෙන මුදල වැඩිපුර ලැබෙන මුදල තමයි ලාභය වෙන්නේ වැඩිපුර ලැබෙන මුදල දැන් මෙතන වැඩිපුර මුදලක් ලැබෙන්නේ නැත්නම් ඒ කියන්නේ ගත් ඒ කියන්නේ අපිට ලැබෙන මුදල මේ වැඩිපුර මුදලක් නෙවෙයි අපිට වැය කරපු මුදලට වඩා අඩු මුදලක් ලැබේ. එතකොට එතන ලාභය. පැහැදිලිද? ඔව් සර්. අපි එතනට එනවා ඊළඟට. නේ? හරි. ඔයා ඒ ආපු ප්‍රශ්නේ හොඳයි. ඒ මාන්න. ඒක එහෙම මේ මොහොතට ආව ගමන් ඒ හිතට ආපු ගමන් සැකයක් ආව ගමන් ඒක ප්‍රශ්න කරන්නේ. ඒක මම ඔයාගේ දකින්න හොඳ ගුණයක්. අනිතයත් එහෙම වෙන්න අනිතයට මම හිතන්නේ මේ ප්‍රශ්නේ හිතට ආවේ නැතුව ඇති. ඒගොල්ලන්ගේ හිතේ ඒක බේරෙන්නේ නැති දැන් අපි දැන් තේරෙන්නේ නැති අපි ඉස්සරහට යමු. ආ දැන් ලාභයේ කිව්ව තැනින් ලියන්න මෙහෙම ලාභයේ කිව්ව තැනින් ලියන්න ලාභය ආ කියන්නේ පුතේ. මේ සතිය අර අභ්‍යාස දුන්නේ. මේ සතිය අභ්‍යාසේ ඕ ඒ දෙවෙනි අභ්‍යාසයේ අන්තිම ගාන ටිකක් කියන්න. ආ අපි මේ පාඩමේ ඉවර වෙන මොහොතේ දැන් අන්තිමට ඉවර වෙනකොට පොඩ්ඩක් මතක් කරන්න දුව. හරි. එතකොට මම ඒක හරි අමාරුයි. ඒක ඕෆ් කරන්න. රයිට්. ලියන්න මෙහෙම. ලියන්න. යම් භාණ්ඩයක් විකිණීමේදී යම් භාණ්ඩයක් විකිණීමේදී යම් භාණ්ඩයක් විකිණීමේදී එහි ගත් මුදලට වඩා වැඩි මුදලකට විකුණයි නම් එහි ගත් මුදලට වඩා වැඩි මුදලකට විකුණයි නම් ගත් මුදලට වඩා වැඩි මුදලකට විකුණයි නම් වැඩි මුදලකට විකුණයි නම් එම වැඩිපුර ලැබෙන මුදල එම වැඩිපුර ලැබෙන මුදල ලාභය ලෙස හඳුන්වයි එම වැඩිපුර ලැබෙන මුදල ලාභය ලෙස හඳුන්වයි. සෑ චුට්ටක් කියන්නකෝ. කියන්න. යම් භාණ්ඩයක් විකිණීමේදී යම් භාණ්ඩයක් විකිණීමේදී ගත් මුදලට වඩා වැඩි මුදලකට විකුණයි නම් ගත් මුදලට වඩා වැඩි මුදලකට විකුණයි නම් එම වැඩිපුර ලැබෙන මුදල එම වැඩිපුර ලැබෙන මුදල ලාභය ලෙස හඳුන්වයි ලාභය ලෙස හඳුන්වයි ලාභය ලෙස හඳුන්වයි एक दुए पुते पेंसिलिंग कोटु कर गान पेंसिलिंग कोटु कर गान एक कम मेका तपी इट बस सटाहं कर गान मेतन पुते विकुनुं मिल में बालान विकुनुं मिल में गत मिलट वादा गत मिलट वादा අනිවාර්යෙන්ම වැඩි විකුණුම් මිල ගත් මිලට වඩා වැඩි
එවිට ලාභයක් අත්වේ ලාභයක් අත්වේ එතකොට ලාභය අපි ගණනය කරන්නේ කොහොමද ලාභය සමානයි විකුණුම් මිලෙන් අපි අඩු කරනවා ගත් මිල විකුණුම් මිලෙන් අපි අඩු කරනවා දුවේ පුතේ ගත් මිල අන්න එතකොට තමයි ලාභය ලැබෙන්නේ ලාභය අපිට එනවා ලාභයක් අත්වේ මං ඇත්වේ කියලා දාලා තියෙනවා සෝරි අකුරු පොඩ්ඩක් ඉතින් එහෙට මෙහෙට යනවා මේ මේක තාම මේක ලියනකොට ලාභයක් අත්වේ ලියලා ඉවර නම් මට කියන්න හරි සර් හරි ඊළඟට දුවේ පුතේ අපි මෙතනදීම සාකච්ඡා කරගෙන යමු ලාභ ප්‍රතිශතය නැත්නම් ලාභ ප්‍රතිශතය කියලා කියනවා නැත්නම් ප්‍රතිශත ලාභය කියලා කියනවා ලාභ ප්‍රතිශතය නැත්නම් ප්‍රතිශත ලාභය ඔන්න ඕක අපි බේරුම් කරගෙන යමු ලාභ ප්‍රතිශතය නැත්නම් ප්‍රතිශත ලාභය යන මාතෘකාවේක ලාභ ප්‍රතිශතය නැත්නම් ප්‍රතිශත ලාභය හරිද එතකොට අපි ප්‍රතිශත ලාභය හොයන්නේ ප්‍රතිශත නැත්නම් ලාභ ප්‍රතිශතය හොයන්නේ මෙන්න මෙහෙමයි මම වෙන පාට පෑනකින් ලියන්නම්කෝ අපි ලාභ ප්‍රතිශතය ගන්න ලාභ ප්‍රතිශතය අපි ගන්න මෙන්න මේ ආකෘතියට මෙතනට එන්න ඕන ප්‍රමාණය මෙතනට එන්න ඕන ප්‍රතිශත කරන්න 100ට 100න් ගුණ කරන්න ඕන මොනවද මේ ප්‍රමාණ දෙක මේ ප්‍රමාණ දෙක වෙන්නේ මෙන්න මේවා මෙතනට එන්නේ ලාභය මෙතනට එන්නේ ලාභය පල්ලයට එන්නේ ගත් මිල වැය කරපු මුදල ගත් මිල කියන්නේ අපි වැය කරපු මුදලනේ 100ට 100න් ගුණ කරාම තමයි දුවේ පුතේ ප්‍රතිශත ලාභය ගොඩ නැගෙන්නේ අන්න ඒකත් ලියලා කොටු කරගන්න. අපිට දැන් ගැටලුවකදී මම මේක තව පැහැදිලි කරන්න. ප්‍රතිශත ලාභය. ඔව් ඔන්න පුතේ අපි මෙතනදී මේ කාරණාව තව හොඳට පැහැදිලි කරගන්න පුළුවන් වෙන පරිදි ගැටලුවක් ගොඩනගමු
දැන් මම මේ මොහොතේ හිතලා ගැටලුවක් දෙන්න හදන්නේ. ලියන්න මෙහෙම ගැටලුව කියලා. ගැටලුව. ඔන්න හොඳට බලන්න. ගැටලුව. ඔන්න මම කියනකොට ලියා ගන්න විශේෂ කරුණු මම මෙතන ලියනවා සම්පූර්ණ ගානනක් ලියන්න බෑ මෙතන. ලියන්න සමන්. 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 රුපියල් 5කට අඹ ගෙඩියක්ගෙන රුපියල් 5කට අඹ ගෙඩියක්ගෙන රුපියල් 5කට අඹ ගෙඩියක්ගෙන රුපියල් 10කට විකුණයි රුපියල් 10කට විකුණයි සමන් රුපියල් 5කට අඹ ගෙඩියක්ගෙන රුපියල් 10කට විකුණයි කමල් 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 कमल इम अंब इम अंब इम इम अंब इम अंब रुपया दहायकट गेन रुपया पहालवकट विकुनाय रुपया पहालवकट विकुनाय සමන් රුපියල් 5කට අඹ ගෙඩියක්ගෙන රුපියල් 10කට විකුණනවා. කමල් එම අඹම රුපියල් 10කටගෙන රුපියල් 15කට විකුණයි. විකුණයි. හරිද? සර් ආයිකයි කියන්නකෝ. සම්පූර්ණ ගානමද? ද කමල්. දැන් සර් අන්තිමට කියපු එක. කමල් එම අඹම එම අඹම රුපියල් 10කටගෙන රුපියල් 15කට විකුණයි. එම අඹම රුපියල් 10කටගෙන රුපියල් 15කට විකුණයි. හරි සර්. හරි. ඔන්න දුවේ පුතේ මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබ පැහැදිලිව සඳහන් කළා උත්තර ගම් 1 එක අඹ ගෙඩියකින් සමන්ට ලැබෙන ලාභය සොයන්න එක අඹ ගෙඩියක් විකිණීමෙන් එක අඹ ගෙඩියක් විකිණීමෙන් අඹ ගෙඩියක් විකිණීමෙන් සමන්ට ලැබෙන ලාභය ගණනය කරන්න හිතින් දාන්න එපා එකපාර උත්තරේ ලාභය ගණනය කරන්න කිව්වොත් ඒ ලාභයේ ගොඩනගන විදිය පෙන්න ලාභයේ ගණනය කරන්න සමන්ට ලැබෙන ලාභයේ ගණනය කරන්න හරි සර් ඔව් සමන්ට ලැබෙන ලාභයේ ගණනය කරන්න. හරි සර්. ඔව්, පැහැදිලි පුතාලා උත්තරේ අරන් නැතිව. S2 වහගෙන උත්තරේ ගන්න පුළුවන් නේද? ඈ, හැබැයි ඉතින් ඇරලා බලන්න හරිද කියලා. 10 න් 5ක් අඩු කරා. හැබැයි උත්තරේ රුපියල් 5යි. ඒක හරිද? මෙන්න මේ පීවර අවශ්‍යයි. මං කිව්වේ ඒකයි. මෙන්න මේ පීවරට එක ලකුණක් එනවා. රුපියල් 5ට එකයි මෙතන ලකුණු දෙකයි. දැක්කද ලකුණු බෙදෙන විදිය. ඉතින් එකපාර රුපියල් 5යි කියලා දැම්මොත් ලකුණක් අඩු වෙන්න පුළුවන් මෙතන. මෙන්න මගේ දෙවෙනි ප්‍රශ්නේ. මගේ දෙවෙනි ප්‍රශ්නේ. කමල්ට ලැබෙන ලාභය එක අඹ ගෙඩියක් විකිණීමෙන් කමල්ට ලැබෙන ලාභේ සොයන්න. එක අඹ ගෙඩියක් විකිණීමෙන් එක අඹ ගෙඩියක් විකිණීමෙන් කමල්ට ලැබෙන ලාභේ සොයන්න
අපි අනිතර පොඩි වෙලාවක් දෙන්න. කමල්ට ලැබෙන ලාභය සොයන්න. එක අඹ ගෙඩියක් විකිණීමෙන් කමල්ට ලැබෙන ලාභය සොයන්න. ප්‍රතිහාරය තමයි. ඔව්. එතකොට කොහොමද ගන්න? 15න් අඩු කරා 10ක් විකිණ 15ට ගත්තේ 10ට රුපියල් 5යි. එතනත් එතකොට පුතාලට ලකුණු ලැබෙනවා මෙතන 15න් 10ක් අඩු කරනකොට 1යි 5ට 1යි ලකුණු 2යි. හරිනේ. මගේ තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 3. ඉහත අඹ වෙළඳාමෙන් ඉහත අඹ වෙළඳාමෙන් ඉහත අඹ වෙළඳාමෙන් ඉහත අඹ වෙළඳාමෙන් කියන්නේ සේ ඉහත අඹ වෙළඳාමෙන් කියන්නේ මෙතන අඹ කොච්චරක්ද කියලා අපිට දීලා නැහැ අපි එතකොට මේක එක අඹ ගෙඩියකට තමයි ගොනු කරගන්න වෙන්නේ අපිට අඹ ගෙඩි ගන්න දීලා නැහැ ඉහත අඹ වෙළඳාමෙන් මේක අපිට මේගොල්ලෝ ගත්ත මුළු අඹ ගෙඩි ගානක් දීලා නැහනේ. එක ගෙඩියකට තමයි අපි මේක ගලප ගන්න වෙන්නේ. ඉහත අඹ වෙළඳාමෙන් වඩා වාසි ලබන්නේ වඩා වාසි ලබන්නේ වඩා වාසි ලබන්නේ කවුරුන්ද හේතු දක්වන්න කවුරුන්ද හේතු දක්වන්න වඩා වාසි ලබන්නේ කවුරුන්ද හේතු දක්වන්න කවුරුන්ද හේතු දක්වන්න හරිසර් ඒකනම් පුතේ අවබෝධයේ සම්බන්ධ ප්‍රශ්නය මේ දෙකම දැනුම මේක අවබෝධය එහෙනම් මේකෙදි ඔගොල්ලන්ගේ තාර්කික විසඳුමක් බලාපොරොත්තු වෙනවා වඩා වාසි ලබන්නේ කවුරුන්ද හේතු දක්වන්නේ අභ්‍යාස දාන්න කියලා සර් සර් දැන් ගෲප් එක මේ ඕපන් කරන්නේ සර් එතකොට සර් මොන අභ්‍යාසද දාන්නේ ප්‍රශ්න පාඩමේ අභ්‍යාසද නැත්නම් භාග පාඩමේ අභ්‍යාසද දැන් ඒක පටලව ගන්න එපා දැන් මේ පාඩමත් එක්කේ මම ඒක ඕපන් කරේ දැන් මේ පාඩම ඉවරනට පස්සේ මම මේක ඉවරනට පස්සේ මම තව කරුණු පැහැදිලි කරන්නම් පුතා හරි පටලව ගන්න එපා දැන් ජිනුකි මට කියන්න ඔයා උත්තරේ ගත්ත විදිය ජිනුකි ජිනුකිට අවස්ථාව ජිනුකි දුව උත්තරේ ගත්ත විදිය කියන්නේ ජිනුකි කොබේ අවස්ථාව ගන්න පුතේ ඒක අපරාධයක් දිනුලි දිනුලි කතා කරන්න දිනුලි දිනුලි ෆර්නෑන්ඩෝ දිනුලි දිනුලි ෆර්නෑන්ඩෝ
දිනුලි ෆෙනෑන්ඩු එකම නමින් දෙකක් තිබුණා දැන් නම් එකක් වුණා පමිත් පුතා කතා කරන්න පමිත් පමිත් දුවේ පුතේ ඔයගොල්ලන්ගේ අවස්ථාව ගන්න කතා කරන්න ඔව් කියන්න පුතා කවුද කතා කරන්නේ දිනුලි 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 දෙහිකින් සම්බන්ධ වෙලා තියෙද ඔව් සස් ඒක මොකද සිග්නල් නැති වෙනවනේ ආ අපි ඩේටා ගොඩක් නැති වෙනවනේ එතකොට ආ හරි කමන්නේ දැන් අපි කියන්නේ මේකේ උත්තරේ ගොඩනගපු විදිය දෙදෙනාටම ලා හම්බෙන්නවා ඒ කියන්නේ වාසි දෙන්නගෙම වාසි දෙන්නටම වාසි ඔව් දෙන්නටම වාසි ඒ කියන්නේ එකම ලාභය ලැබෙන නිසා ඔව් එකම ලැබෙන වාස එකම ලාභය ලැබෙන නිසා දෙන්නටම වාසි කාටවත් විශේෂ නැහැ නෑ ඔබ නෝ නෝ අනිත් දේ සාකච්ඡාවට එන්න එපා ඔබින්න මට යත් එක්ක අවස්ථාව දෙන්න කතා කරන්න හරි ඒ යාගේ අදහස දිනුලිගේ අදහස ඒක දිනුලි දිනුලි බැලුවේ ලාභය දිහා ලාභය දිහා බැලුවා දෙන්නටම වැඩිපුර ලැබෙන මුදල එක වගේ එහෙමනම් දේ දෙන්නටම වාසි නේද දිනුලි දිනුලි ඔය අබ බිස්නස් එක ඔයා කරා නම් කියලා පොඩ්ඩක් හිතන්නකෝ සමන් කියන්නේ ඔයා කමල් කියන්නේ ඔයාට ඔය යහපැත්තෙන් ඉන්න එක්කෙනා සමන් ඔයා ගන්නෙ රුපියල් 5 ගානේ අබ ගෙඩියා අනිත් එක්කෙනා ගන්නෙ රුපියල් 15 ගානේ 15 ගානේ නේද දැන් ඔයාට අඹ ගෙඩි 10ක් ගන්න යන්නේ රුපියල් 100ක් ගන්න නිසා විකුණන්නේ අරයා ගන්න 5 ගානේ ඕ අරයට අඹ ගෙඩි 10ක් ගන්න යන්නේ රුපියල් 50යි ඔයාට අරයට 10ක් ගන්න යනවා රුපියල් 100ක් නේද ආ පොඩක් එහෙම හිතන්නකො ටිකක් කල්පනාවෙන් හරි තව කෙනෙක්ගේ අවස්ථාවකම් බලන්න ඔන්න බලන්න මට කියන්න පුතේ නරා මා අවස්ථාව දෙනවා සඳරු සඳරුට අවස්ථාව සඳරු කතා කරන්න සඳරු ටිකක් ඉක්මන් කරන්න දෙදෙනාගෙම රුපියල් 5 බැගින් ලාභ ලබනවා එතකොට දෙන්නටම වාසි ඔව් සර් ඔයාගේ උත්තරේ එහෙමයි ලාභේ දිහා බැලුවා එහෙමනම් දෙන්නම එකම ලාභයක් ගන්නේ එතකොට දෙන්නම දෙන්නටම වාසි ආහා විමත් කතා කරන්න විමත් 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 පුතා කො කතා කරන්නකෝ කතා කරන්න තියෙන මම මෙතන අයින් කළා දානවා හරි කො ස විමත්ගෙන් අහන්නේ මම ඊළඟ අවස්ථාව සමන් මිට සමන් මී දෙන්නම කතා කරන්න ඔව් සර් ඔව් මොකද හිතෙන්නේ මේ බිස්නස් එක කරමුද දැන් හොඳම දේ කියන්නකෝ ඔය දෙන්න දැන් මේ බිස්නස් එක කරන්න සමන් මී අනිත් එක්කෙනා කවුද ඈ එවන් මී ආ දැන් ඔය දෙන්න මේක කරනවා නම් මේකේ කාටද වාසි තියෙන්නේ මොකද හිතේ? සමන්ට ඈ දෙන්නටම සමානද? ඈ කොහොම උත්තරයක් දෙන්න? සමන්ට විදුල ලාභයක් නේ සමන්ට. සමන්ට හේතුව සමන්ට ගෙඩියක් මිල දී ගන්න රුපියල් 5කට හා ලාභ ගෙඩියක් මිල දී ගන්න රුපියල් 10කට නිසා ඔව් මට දැන් පුතා කතා කරාට ඒක පැහැදිලි මදි උරා පුතේ හරි දැන් අත උස්සපු එක්කෙනෙක්ට මම දෙන්න හදන්නේ පොඩක් එන්න කවුද කවුද කියන්නේ සර් මං කියන්නේද සර් මං කියන්නේ අත උස්සලා ඉන්නවා කිහිප දෙනෙක් ඒක මම යන්න අවස්ථාව සර් ආ ක්‍රිෂාන් කියන්න බලන්න ක්‍රිෂාන් ක්‍රිෂාන් එක් මං කරා චේතන ලක්මාල් කියන් චේතන ලක්මාල්
සර් සමන් සර් රුපියල් 50 ගෙඩියක් සර් රුපියල් 5කට මිල දී ගන්නේ කමල් රුපියල් 10කට 50 ගෙඩියක් මිල දී ගන්නේ සමන්ජ වාසී සර් මේ ලාභයක් එනවා සර් රුපියල් 5කි ඉතින් අරයට 5ක් එනවනේ150 ක් තර්කානුකූලයි ඔතනට තමයි මටත් එන්න ඕනේ උනේ. ඔන්න හොඳට අහගන්න. අපිට පුතා ව්‍යාපාරයක වාසියාවාසී තීරණය කරන්න බෑ ලාභයේ දිහා බලලා. අපි සංසන්දනයක් කරනකොට ලාභයේ දෙස පමණක් බලා සැසඳීම සාධාරණ නැහැ. මොකද මේ ලාභයේ උපයන්නේ එයා රුපියල් 5ක් වියදම් කරලා මේ ලාභයේ උපයන්නේ මෙයා රුපියල් 10ක් වියදම් කරලා ලාභයේ දෙස බලා ඔබ වාසී අවාසී තීරණය කරනවා නම් ඔවුන් දෙදෙනාම වැය කරපු මුදල සමාන වෙන්න ඕන ඔවුන් සමාන මුදලක් වැය කරලා ලාභයේ උපෙව්වා නම් අන්න ලාභයේ දෙස බලා අපිට තීරණය කරන්න පුළුවන් හොඳට මතක තියාගන්න මේ දෙන්නා මේ ලාභයේ උපයන්නේ එකිනෙකට වෙනස් මුදල් වැය කරලා එහෙමනම් අපිට මෙතන වාසී අවාසී තීරණය කරන්න වඩාම පහසු වෙන්නේ මේ දෙන්නා වැය කරපු මුදල් සමාන කරගත්තොත් කමල් රුපියල් 5ක් වැය කරලා රුපියල් 5ක් ලාභ ලබනවා කමල් රුපියල් 10ක් වැය කරලා රුපියල් 5ක් ලාභ ලබනවා ලාභයේ දෙස බලා තීරණය කරන්න බෑ මොකද වැය කරපු මුදල් වෙනස් එහෙමනම් අපි කරන්නේ මේ වැය කරපු මුදල් එක සමාන කරගන්නවා එක සමාන කරගන්නවා කියන්නේ අපිට මේක සමාන කරගන්න පුළුවන් හොඳම ආගය තමයි 100 මෙයා 100ක් වැය කරා නම් 100කට මෙයාට කොච්චරක් ලාභේ ලැබෙනවාද මෙයා 100ක් වැය කරා නම් 100කට මෙයාට කොච්චරක් ලාභේ ලැබෙනවාද ඒක තමයි දුවේ පුතේ අපි කියන්නේ ලාභ ප්‍රතිශතය කියලා එහෙනම් හොඳට මතක තියාගන්න අපි ව්‍යාපාර දෙකක හෝ කිහිපයක වාසී අවාසී තීරණය කරන්නේ ප්‍රතිශත ලාභය දෙස බලා ප්‍රතිශත ලාභයේ දෙස බලා එහෙමනම් අපි මොකද කරන්නේ අපි කමල්ට ලැබෙන ප්‍රතිශත ලාභය හොයනවා අපි බලනවා කමල්ට කමල්ගේ ප්‍රතිශත ලාභය නැත්නම් ලාභ ප්‍රතිශතය ප්‍රතිශත ලාභය අපි හොයන කොහොමද ප්‍රතිශත ලාභය හොයන්නේ කමල්ගේ ප්‍රතිශත ලාභය වෙන්නේ එයා රුපියල් 5ක් වැය කරලා අර හිමිදිරි දුව කිව්වා වගේ රුපියල් 5ක් වැඩිපුර උපයනවා 5යි වැය කරන්නේ 5ක් උපයනවා 100කට කොච්චරක්ද 100කට අන්න එතකොට පුතේ පුතාලට පේනවා පහට පහේව එකයි පහට පහේව එකයි එයාගේ ප්‍රතිශත ලාභ ප්‍රතිශතයේ 100ට 100යි එයාගේ ප්‍රතිශත ලාභයේ 100ට 100යි ඊළඟට අපි එනවා කමල්ගේ ප්‍රතිශතය නැත්නම් කමල්ගේ ප්‍රතිශත ලාභය අපි මේ සමන් ගියා මෙතන ඉන්නේ සමන්ගේ
මෙතන දෙන්නේ සමන්. සමන්. මම ඒක නිවැරදි කරනනම් මෙතන දෙන්නේ සමන්. සමන්ගේ. දැන් එන්නේ කමල්ගේ. කමල්ගේ ප්‍රතිශත ලාභය. කමල්ගේ ප්‍රතිශත ලාභය අපි හොයනවා. කමල්ගේ ප්‍රතිශත ලාභය වෙන්නේ පුතේ රුපියල් 10ක් වැය කරනවා පහක් උපයනවා වැඩිපුර 100කට කොච්චරක්ද අන්න දුවේ පුතේ අපි සරල කරාම 5ව 1යි 10ට 5ව 2යි 2ට 1යි 100ට 50යි දැක්කද 5ට 5ව 1යි 10ට 5ව 2යි 2ව 1යි එතකොට මෙතන එන්නේ පුතේ 100ට 50යි එතකොට මෙයා ප්‍රතිශත ලාභයේ 100ට 50යි දෙන්න 100 ගානේ වැය කරොත් අන්න එතකොට සම තත්ත්වයක් තියෙන්නේ ලැබෙන්නේ මෙයාට ලාභයේ 100යි මෙයාට 50යි අපි එතකොට පිළිතුර ගලපන්නේ කොහොමද අපි පිළිතුර ගලපනවා මෙහෙම අවසානයේ තාම ඉවර නැහැ පිළිතුර අපි ගොඩ නගලා අපි ඊට පස්සේ පුතේ මෙන්න බලන ගණිතය කියන්නේ විශ්ව භාෂාවක් තර්කානුකූල විෂයක් පිළිතුරු ගොඩ නගනකොට ඒ තාර්කික බව මතුවෙන්න ඕන අපි නිකන් ඔහේ උත්තර දාන්නේ නැහැ අපි කියනවා 100ට 100 මේ 100ට 50ට වඩා වැඩි වැඩි එම නිසා වැඩි වාසියක් ලබන්නේ වැඩි වාසියක් ලබන්නේ කවුද පුතේ සමන්්‍ය සමන්්‍ය ඔන්නෝමයි එන්නෝ ලාභයේ දිහා විතරක් බලලා අපිට වාසිය අවශ්‍ය තීරණය කරන එක සාධාරණ නැහැ දැන් හිතන්නකෝ මේ අඹ ගෙඩිය ගත්තේ තව එක්කෙනෙක් මේ අඹ ගෙඩිය ගන්නවා රුපියල් 60කට 60කට අරන් එයා විකුණන්නේ 65ට ඒත් එයාට රුපියල් 5ක් ලාභයි ඉතින් අර එයා 60ක් වියදම් කරන වෙලාවේ ආ සමන් අඹ ගෙඩි කීයක් විකුණයිද නේද එතකොට එයා අතන 60ක් වියදම් කරන වෙලාවේ ඒ වෙලාවේ සමන් රුපියල් 5 ගානේ අඹ ගෙඩි කීයක් විකුණයිද එතකොට අඹ ගෙඩි 12ක් විකුණයි එතකොට එයා පහේව 12ක් ගන්නවා ඒ හින්දා ලාභයේ දිහා බලලා තීරණය කරන එක වැරදි වාසිය අවාසි අපි වාසිය අවාසි තීරණය කරන්න නම් ඒගොල්ලන්ගේ ප්‍රතිශත ලාභයේ දිහා බලන්න ඕන වැය කරපු මුදල සමාන තත්වයට ගන්න ඕන වැය කරපු මුදල සමාන තත්වයකට ගැනීමේදී වඩාම වාසි වෙන්නේ 100කට ගන්න එක 100කට ඒකයි ප්‍රතිශත ලාභය කියන්නේ ප්‍රතිශතය කියන්නේ මම කිව්වේ ඒක හොඳට පැහැදිලිද දරුවනි කෝබේ ප්‍රතිචාර ඒ වැරද්ද එතකොට ඔයගොල්ලෝ ආයි කරන්නේ නැහැ. ඒ හින්දා නැවත මේක ඉන්නේ කොහමද? මේ වගේ එක ලකුණු පිරිනමනවා පුතේ. මෙන්න මේ 100ට 100 ප්‍රතිශත ලාභය ගන්නවට 1යි 100ට 50 ප්‍රතිශත ලාභය ගන්නවට 1යි සංසන්දනය සමග වාසිය වාසි ඉදිරිපත් කරනවට 1යි. මේකට ලකුණු 3ක් විතර හම්බ වෙනවා. 3ක් තව එකක් වැඩි වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. සමන් කියන තැනට එකක් දෙන්නත් පුළුවන්. මම දෙන්නේ 3යි. හරි. ඔන්න ඕනවා.
ලියුම් නම් කියන්න. හරි සර්. හරි සර්. හරි. නෑ සර්. හරි සර්. හරි සර් හරි නේ හරි සර් හරි දුවේ පුතේ පැහැදිලි නේ හොඳට දැන් අපි යමු එනම් මම අකනෝ මේක අපි එනවා දැන් අලාභය ගැන කතා කරන්න නේ අලාභය ගැන අපි බලමු ඔන්න බලන්න අපි බලමු සෑම විටම වෙලෙන්දාට තම බහඬ ලාභ සහිතව විකිණීමට හැකි නොවේ. නිදසුණක් ලෙස බහඬයක් පළුදු වීම හෝ කල්ලුකුත් වීම. නිදසුණක් ලෙස බහඬයක් පළුදු වීම හෝ කල්ලුකුත් වීම. මේ බලන්න. බහඬයක් පළුදු වීම හෝ කල්ලුකුත් වීම ආසන්න වීම නිසා ආසන්න වීම නිසා පළදුවීමෝ කල්ලිකුත් වීමට ආසන්න වීම නිසා එම බහණ්ඩයේ සඳහා වියදම් මුදලට වියදම් වූ මුදලට වඩා අඩු මුදලකට විකිණීමට සිදු වේ අඩු මුදලකට විකිණීමට සිදු වේ නේ සමහර වෙලාවට පුතාල දැකලා තිනේ අර නේ පුංචි පළුද්දක් වුණාම පුංචි මේ සමහර වෙලාවට කල්ලිකුත් වෙන්න කිට්ටු වෙනකොට නේ ඒක මේ අඳු මුදලකට විකුණනවා. එසේ විකිණීමේදී එම වෙලෙන්දාට අලාභයක් එම වෙලෙන්දාට වෙලදාමෙන් වෙලෙන්දාට අලාභයක් සිදු වේයයි කියනු ලැබේ. වෙලෙන්දාට යම් බහන්ඩයක් ලබා ගැනීම සඳහා යෙදූ මුදලට වඩා එම බහන්ඩේ විකුණුවොත් ඒ ලාභය හෝ අලාභය සිදු වී නැත. ඒ කියන්නේ ලාභය අලාභය නැතුව ඒ ගන්න මුදලටම විකුණුවොත් ලාභයක් අලාභයක් වෙන්නේ නැහැ. Right. අපි මේක මෙහෙම සටහන් කරගමු. ලියන්න අලාභය කියලා මාතෘකාව. අලාභය. ලියන්න අලාභය. එයාට ලියන්න. බහණ්ඩයක් විකිණීමේදී විකිණීමේදී ගත් මුදලට වඩා අඩු මුදලකට විකුණයි නම් ගත් මුදලට වඩා අඩු මුදලකට විකුණයි නම් ගත් මුදලට වඩා අඩු මුදලකට විකුණයි නම් එහිදී අත්වන අවාසිය නැත්නම් එහිදී අත්වන පාඩුව එහිදී අත්වන පාඩුව එහිදී අත්වන පාඩුව අලාභයේ ලෙස හඳුන්වයි අලාභයේ ලෙස හඳුන්වයි දෙකයි පොඩ්ඩක් කියන්න පුළන්ද බහණ්ඩය විකිණීමේදී ගත් මුදලට වඩා අඩු මුදලකට විකුණයි නම් එයිදී සිදුවන පාඩුව අලාභයේ ලෙස හඳුන්වයි අලාභයේ ලෙස හඳුන්වයි එතන දුවේ පුතේ ඒක පැන්සලෙන් කොටු කරගන්න මෙතනදී ගත් මිල වැඩි විකුණුම් මිලට වඩා
විකුණුම් මිලට වඩා. එතකොට අලාභය අපි හොයන්නේ අලාභය මෙතන එන්නේ ගත් මිලෙන් අපි අඩු කරනවා ගත් මිල අඩු කිරීම විකුණුම් මිල. ගත් මිල අඩු කිරීම විකුණුම් මිල. මිල අඩු කිරීම විකුණුම් මිල. දරුවනි ඊට පස්සේ අපි එතනදී මම සාකච්ඡා කරමු අලාභ ප්‍රතිශතය නැත්නම් අලා ප්‍රතිශත අලාභය කියන පුංචි මාතෘකාව ප්‍රතිශත අලාභය ප්‍රතිශත අලාභය නැත්නම් ඕකට අපි කියනවා අලාභ ප්‍රතිශතය කියලා කියනවා අලාභ ප්‍රතිශතය प्रतिशत अलाभे नेत्तम अलाभ प्रतिशते एतदो कोहमद अपि अलाभ प्रतिशते होयान्ने අලාභ ප්‍රතිශතය අපි හොයන්නේ අපි හොයන්නේ පුතේ මේ විදිහට කොහොමද අපිට පුළුවන් මේ ආකාරයට මෙතෙන්ට එන්න ඕනේ කවුද පුතාලා දන්නවද දැන් මෙතෙන්ට එන්න ඕනේ කවුද මෙතෙන්ට එන්න ඕනේ කවුද මෙතෙන්ට එන්න ඕනේ කවුද ආ මෙතෙන්ට එන්න ඕනේ මොකක් අලාභේ මෙතෙන්ට එන්න ඕනේ අලාභේ අලාභය මෙතෙන්ට එන්න ඕනේ ගත් මිල මෙතන ප්‍රතිශතය අන්නේ ඒක කියලා කොට හා හරි ගත් මිල අලාභයේ 100ට 100 ගත් මිලේ සර් ගත් මිල දැන් නිෂ්පාදකයාම මේ කතාව වෙනවනේ මෙතන නිෂ්පාදන වියදමෙන් නේ නිෂ්පාදන වියදම අතරමැදි වෙලෙන්ද එක් සම්බන්ධ වෙනොත් තමයි ගත් මිල වෙන්නේ දැන් නිෂ්පාදකයා එක විකුණනකොට ඒකේ පළුත් දකින්දා නිෂ්පාදන වියදමට වඩා අඩු මුදලකට වික්කොත් එතන තලාභයක් එයාට වෙයි නිෂ්පාදකයා වෙලෙන්ද වෙන්න පුළුවන් හරි අපි මේකට ගැටලුවක් හදමු බලන්න දොළ පුතාලා ඉවරද ඔව් මම මකනවා ඔව් සර් හරි මම මකනවා ලියන්න මේම ගැටලුව ලියන්න මේම ලියන්න පුද්ගලෙක් කියන එක වෙලෙන්දෙක් ලෙස තමයි අදහස් වෙන්නේ
රුපියල් 150ට ගත් භාණ්ඩය එහි තිබූ සුළු පළුද්දක් නිසා සුළු පළුද්දක් නිසා විකුණන ලද්දේ රුපියල් 100ටය යම් වෙළෙන්දෙක් එහෙම නැත්නම් පුද්ගලයෙක් රුපියල් 150ට ගත් භාණ්ඩය එහි තිබූ සුළු පළුද්දක් නිසා විකුණන ලද්දේ රුපියල් 100ටය රුපියල් 150ට ගත් භාණ්ඩයේ සුළු පළුද්දක් නිසා රුපියල් 100ට විකුණන ලදී. පළවෙනි ප්‍රශ්නේ. ඔහුට අත්තුණු අලාභය කොපමණද? අත්තුණු අලාභය කොපමණද? ප්‍රාගෙනම යන්න. නිකම්ම හිතින් උත්තරේ දාන්න යන්න එපා, උත්තරේ ගොඩනගන්න. ඔහුට අත්තුණු අලාභය කොපමණද? හරි සර්. කොහොමද වෙන්නේ? එතකොට අපි දන්නවා අලාභය. පැහැදිලිව පේනවනේ අලාභයක් කියලානේ. අලාභය කීයදේ? එන්නේ 150ෙන්ද 100ෙන්ද අඩු කරන්නේ? 150. අපි අඩු කරනවා 100ක්. කීයද? 100ක්. රුපියල් 50යි. කීයද? රුපියල් 50යි. දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ ලියන්න. ඒක ලකුණු දාන්න. සාමාන්‍ය ලකුණු දෙකයි මේ වගේකට. මේ අවස්ථාවට එකයි, මෙතනට එකයි, ලකුණු දෙකයි. ලකුණු දෙකයි. ප්‍රශ්න අංක 2. ඔහුට ලැබෙන අලාභ ප්‍රතිශතය ගණනය කරන්න. අලාභ ප්‍රතිශතය ගණනය කරන්න. හරි සර්. ඔහුට ලැබෙන අලාභ ප්‍රතිශතය ගණනය කරන්න. ඔහුට ලැබෙන අලාභ ප්‍රතිශතය ගණනය කරන්න. අලාභ ප්‍රතිශතය ගණනය කරන්න. හරි සර්. ඔව්. එතකොට කොහොමද? අලාභ ප්‍රතිශතය. එතකොට දූල පුතාලට පේනවා අලාභ ප්‍රතිශතය මෙන්න මෙහෙමයි. කොහොමද එන්නේ? අලාභය බෙදනවා ගත් මිලෙන් ගුණ කරනවා 100ට 100. අලාභයේ බෙදනවා ගත් මිලෙන් ගුණ කරනවා 100ට 100. අලාභයේ 50යි. ගත් මිල කොච්චරක්ද? වැය කරේ 150යි. ප්‍රතිශතය බලන්න 100ට 100ෙන් ගුණ කරා. උදාහරණයට දැන් මේක සුළු කරන්න පුළුවන් මේ විදිහට. 50ව 1යි. 50ව 3යි. දැන් දුවේ පුතේ 100 බෙදීම 3. 100ට. එතකොට අපි 100 3ෙන් බෙදනවා පැත්තකට අරගෙන ඕම වම්මද පැත්ත දකුණුමද පැත්තට. 10ට 3ෙම 3යි. 9යි. ඉතුරු 1යි. 10යි. 3වරක් 3 9යි. ඉතුරු 1යි. එතකොට පුතාලට පේනවා මෙතන 33යි 3ෙන් 1යි 100ට.
අලාභ ප්‍රතිශතයේ පුතේ 33 3 1යි. ඔන්න ඔහොමයි. ඉතින් මේ වගේ එකට පුතේ ලකුණු ලැබෙනවා මෙන්න මේ 50 150න් බෙදලා 100ට 100න් ගුණ කරලා පෙන්නනවට 1යි. උත්තරේට 1යි ලකුණු 2යි. ඔන්න ඔහොමයි. लाभे लाभ प्रतिशते गणने कोहमद अलाभ प्रतिशते गणने कोहमद इतकोट लाभ प्रतिशत लाभे अलाभे अपीट वेदगत्मकोट एक बुद्धि अभी ससंदी में दी වාසි අවාසි තීරණය කරනකොට මේ ප්‍රතිශත ලාභයන් අපිට වැදගත් වෙනවා මොකද වැය කරපු මුදල් සමාන වීම තුල තමයි අපිට වාසි අවාසි තීරණය කරන්න පුළුවන් වෙන්නේ නැතු අපි ලාභයේ දිස බලා තීරණය කිරීම සාධාරණ නැහැ ඉතින් මේකට කොහොමද ඔයගොල්ලන්ගේ අභ්‍යාසවල ගණන් යෙදিলা තියෙන්නේ කියලා මම දැන් උදාලට පෙන්නන්නම් නේ ඔන්න බලන්න මම මේකට ගැටලු කීපයකට අද සූදානම් කරගත්ත නමුත් දැන් අපි කාල වේලාවේ ප්‍රශ්නයක් තියෙනවා ඒකින්ද මම දැන් පොඩ්ඩක් පෙන්නන්නම් ගැටලු කිහිපයක් මෙන්න මෙහෙම මේකට මම මෙන්න මේ වගේ ගැටලු කිහිපයක් ඔබට සූදානම් කරගත්තේ उत्तरे अभ्यास දුවලපුතාලට කරන්න පුළුවන් පැහැදිලිව ලාභයක්ද අලාභයක්ද කියලා තීරණය කරන අවස්ථා. ඉතින් මම ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කාරණාවට ඔබ කාලය වැය කරලා මේ දේවල් දුවේ පුතේ ආසාවෙන් කරන්න ඕන. ආසාවෙන් කරන්න ඕන. දැන් මම මේ මෙතන දාලා තියෙන එක ඔයගලට පේනවද මේ ගත්මිල හෝ නිෂ්පාදන වියදම. මේ නිෂ්පාදකෙක් වුණොත් නිෂ්පාදන වියදම. ඒ කියන්නේ ඔබේ අවධානය යොමු වෙන්න ඕන. ඊළඟට අපිට මේකේ කතා කරන්න තියෙන තව අවස්ථා කීපයක් තියෙනවා. ගත් මිලයි විකුණුම් මිලයි දුන්නාම ප්‍රතිශත ලාභය හෝ අලාභය හොයන අවස්ථා. ඒ වගේම ගත් මිලයි ප්‍රතිශත ලාභයයි දුන්නාම විකුණුම් මිල හොයන අවස්ථා. විකුණුම් මිලයි ප්‍රතිශත ලාභය හෝ අලාභය දුන්නොත් ගත් මිල හොයන අවස්ථා පිළිබඳව මෙතන ප්‍රධාන අවස්ථා තුනකට අපිට වෙන් කරගෙන මේ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අද දවසේ මම ඉදිරියෙන් එහාට යන්නේ නැහැ මොකද එහෙම වුණාම ඕගොල්ලන්ට මේ දේවල් සමහර වෙලාවට ග්‍රහණය කරගන්න අමාරුයි ඉතින් මම ඔබට කියන්නේ දුවල පුතාලගේ පැත්තෙන් මේ ගැන දැඩි අවධානයක් යොමු කරන්න පෙළ පොත හොඳම මිත්‍රයක් කරගන්න පුතේ ඔබට දීලා තියෙන පෙළ පොත හොඳටම ප්‍රමාණවත් ඔබට විශේෂ කරුණු තව දුරටත් හොඳින් හඳුනාගෙන ආවරණය කරගන්න අර දැන් හිමිදිරි දුව මට කියන්නේ මොකද්ද ඔයාට තිබුණු ගැටලුව දැන් අන්න ඒක දැන් විසඳගමු මොකද්ද පුතේ හිමිදිරි කොහෙද ඉන්නවද භාග පාඩමේ ගැටලුවක් තියෙනවා කිව්වේ දුව ගිහිල්ලාද කොහෙද නේ ඔව් එමනම් ගැටලුවක් තිබුණොත් ඔයගොල්ලෝ මට WhatsApp කරන්න මම ඒක ඊට පස්සේ ඒක හදලා උත්තරේ හරි දාන්නම් ඊට පස්සේ නැත්තම් වෙනම අපි සාකච්ඡා කියන්න පුතේ සර් ජනවාරි මාසේ ටියුට් එක ගන්න වෙන්න ඕනි කවදද මොකද පුතේ ජනවාරි මාසේ ටියුට් එක ගන්න වෙන්න ඕනි කවදද ආව ජනවාරි මාසේ දැන් ටියුට් එකේ ලබන සතියේ සෙන්සුරාදා ඉඳන් දෙනවා සෙන්සුරාදා ඉරිදා දවස් දෙකකින් එහෙක ඇවිල්ලා මේ ටියුට් එක ගන්න අපි ඉදිරි සතියේ සාකච්ඡා කරන්නේ ඒ ටියුට් එකත් සම්බන්ධ කරගෙන ඒ ඉඳ පුතාලේක ගන්න මේ
සෙනසුරාද වෙනකොට සූදානම් කරලා තියෙන්න පුතේ හරි ගෙදරට ඇවිල්ලා මේ එක ලබා ගන්න පුළුවන් එහෙමනම් අපි දැන් ඔබට පැහැදිලි අපි මේ නමේ ශේණී වැදගත් මාතෘකාවකට තමයි අත තිබ්බේ හතරවෙනි පාඩම ඒ හතරවෙනි පාඩම පුදාලගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ඉඩ ප්‍රමාණයක් තියෙන පාඩමක් අද කියලා දුන්න කොටස නැවත සරලව අධ්‍යයනය කරන්න මම මේක රෙකෝඩින් එකක් දාන්න නැවත අහන්න ඊට පස්සේ පුතේ මම ඔබෙන් කරන එකම ඉල්ලීම මෙන්න මේ නිදසුන් ගණන් අනිවාර්යයෙන්ම තනියම හදන්න නිදසුන් ගණන් පුතේ තනියම හදන්න තනියම හදලා උත්තර චෙක් කරගන්න ඒ වායේ පුතාලට යම් හෝ නොතේරෙන තැනක් තියෙනවා නම් පුතේ නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුතේ අපෙන් අහන්න මේ අහලා ඉව විසඳගෙන යමු ලාබලාව මෙන්න මේ කොටස ඔක්කොම දුවල පුතාලට අධ්‍යයනය කරන්න පුළුවන් හරිනේ රයිට් එනවා තව මොන හරි ඕගලන්ට අහන්න තියෙනවද මම පාඩම අද දවසේ අවසන් කරන්න හදා ආ කියන්න हतर अंतिम මේකනේ ඔන්න බලන්න මම දලා දහසක් දෙන්නම් මේකේ ගාන කීවගම් බලන්න ඉස්සලා හැමෝම හොඳට බලන්න මෙතන ගැටලුව මොකද්ද කියන්නේ කියලා පීඑක් තම පුතාට ඉඩමෙන් දෙකෙන් එකක්ද පීඑක් තම පුතාට ඉඩමින් දෙකෙන් එකක්ද පුතාට ඉඩමින් දෙකෙන් එකක්ද දියණියට ඉඩමින් තුනෙන් එකක්ද දුන්නේය හරිනේ මේ මුළු ඉඩමින් නා පුතා තම කොටසින් පහින් එකක්ද දියණිය තම කොටසින් පහින් දෙකක්ද පුණ්‍යායතනයකට පරිත්‍යාග කරා අපි බලමු ඔන්න පුතා කොච්චරක් මුළු ඉඩමෙන් දුන්නද කියලා පුතා මුළු ඉඩමෙන් පුණ්‍ය ආයතනයට දුන්නු ප්‍රමාණය තමයි මම රතු පෑන ගන්නම් ඒක ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මුළු ඉඩමෙන් කොච්චරක් දෙනවද පුණ්‍ය ආයතනයට පුතා මම මේ කතා කරන්නේ පුතා ගැන මම කෙටියෙන් මේ එතකොට දෙකෙන් එකෙන් එයා පහින් එකක් තමයි පුණ්‍ය ආයතනයට දෙන්නේ ඒ කියන්නේ දෙකෙන් එක ගුණ කිරීම පහෙන් එක එයා පුණ්‍ය ආයතනයට දෙනවා 10න් එකක් හරිනේ දියණිය පුණ්‍ය ආයතනයට දෙන්නේ කොච්චරක්ද දියණිය එයා දෙන්නේ 3න් එකෙන් කොච්චරක්ද 5න් දෙකක් එතකොට එනවා 3න් එක ගුණ කිරීම පහෙන් දෙක ඒ කියන්නේ 15න් දෙකක් එයා දෙනවා පුණ්‍ය ආයතනයට මුළු ඉඩමින් 15න් දෙකක් මෙයා මුළු ඉඩමින් 10න් එකක් එතකොට පුණ්‍ය ආයතනයේ ලද මුළු ඉඩමේ ඉඩමින් හරි අඩක දැන් එතකොට පුණ්‍ය ආයතනයේ ලද මුළු ඉඩමින් පුණ්‍ය ආයතනයේ ලද මුළු ඉඩමින් හරි අඩක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කරා එන පුණ්‍ය ආයතනයේට දැන් ලැබෙන මුළු ඉඩමින් 10න් එකයි 15න් දෙකයි පොදුහරේ අපි ගමු 30ට එතකොට මෙයා 3න් ගුණ කරාම 3යි මෙයා 2න් ගුණ කරාම 4යි පැහැදිලිනේ 3යි මෙයා 4යි ඒ කියන්නේ 30න් 7ක් එතකොට 30න් 7ක් පුණ්‍ය ආයතනෙන්ට අයිති ඒ ඉඩමින් හරි අඩක් මේකෙන් හරි අඩක් කියන්නේ 2න් 1ක් ඒ 2න් 1ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට තීරණය කරනවා ඒ කියන්නේ මේ පුණ්‍ය ආයතනයට හිමි කොටසින් දෙකෙන් එකක් ඒ කියන්නේ මෙයා බෙදනවා දෙකට මෙයා දෙකට බෙදනවා දෙකෙන් දෙකට බෙදනවා දෙකෙන් ඒ හරි අඩක ගොඩනැගිල්ලක් ඉදිකිරෙන
ගොඩනැගිල්ලක් ඊට පස්සේ අහනවා ගොඩනැගිල්ල ඉදිකරන ඉඩම් කොටස මුළු ඉඩමෙන් කොපමණ කොටසක්ද කොපමණද කියලා මුළු ඉඩමෙන් දැන් මුළු ඉඩමෙන් 30න් 7ක්නේ පුණ්‍ය ආයතනයට ලැබිලා තියෙන්නේ මුළු ඉඩමෙන් 30න් 7ක් පුතා දුන්නා යාගේ 3න් 1න් 5න් 1ක් ඒ කියන්නේ මුළු ඉඩමෙන් 10න් 1ක් දුව දුන්නා 3න් 1න් 5න් 2ක් මුළු ඉඩමෙන් 15න් 2ක් පුණ්‍ය ආයතනයට එතකොට ලැබුණා 30න් 7ක් ඒකෙන් භාගයක තමයි ගොඩ නැගිලි ඉදි කරන්නේ දැන් මේක දෙකෙන් බෙදලා එතකොට පුතේ 30න් 7 මෙතන යටින් එකක් දාගත්තා ගුණ කිරීම දැම්ම පරස්පරයේ ගත්තා දෙකෙන් එකයි එතකොට ඉන්නේ 60න් 7යි මුළු ඉඩමෙන් 60න් 7 තමයි ගොඩ නැගිල්ල තියෙන්නේ. දැන් මගෙන් අහපු දුව හෝ පුතා කියන්න පැහැදිලිද? ඔව් සර්. පැහැදිලිනේ. මේ වෙන වෙනම දැන් වාක්‍ය ලියලා ඔයා ගන්න ඕන හරි. මෙතන පුතා පුතා පුණ්‍ය ආයතනයට දුන්නු කොටස මුළු ඉඩමින් භාගයක් ලෙස. දියණිය පුණ්‍ය ආයතනයට දුන් කොටස මුළු ඉඩමින් භාගයක් ලෙස. පුණ්‍ය ආයතන ලැබුණු ඉඩම මුළු ඉඩමින් භාගයක් ලෙස. ගොඩනැගිල්ල ඉදි කර ඇති කොටස මුළු ඉඩමෙන් භාගයක් ලෙස. ඒක තමයි මේ කියන්නේ. හරි අඩක් කියන්නේ පුතේ භාගයක්. හරි අඩක් කියන්නේ භාගයක්. ඒ කියන්නේ දෙකෙන් බෙදෙනවා. අන්න එහෙමයි. හරි. මම යොමු කිරීමක් කරේ ඔයා වාක්‍ය ලියලා හදන්න ඕන. හරි. හරි. තව මොන හරි ගැටලු තියෙනවද? සමාතද ඒ විදිහට. හා උත්තරේ ආවද 30 60 70 60 70 ආවද? ඔව් සර්. හරි. වෙරි ගුඩ්. उत्तर ग्रूप दाने उत्तर आलू उत्तर ससदल बल हरी हरी है ना अभी अनागत उत्साह හෙට දවසේ නිරෝගීමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අයිබෝවන් 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 සර් අයිබෝවන් සර් අයිබෝවන් සර් thank you sir sir welcome good night sir good night